අපි දාගමු ලෙසන්ස් ටික අද අපි ඒත් එක්කම අපි ඩේටාබේස් එකක් ඩිසයින් කරගෙන ඩේටාබේස් එකක් ක්‍රියේට් කරගෙන රෙජිස්ට්‍රා ෆෝම් එකක් ඩෙවලොප් කරලා අපි යන ඩේටා ටික ඒ ඩේටාබේස් එකට එන්ටර් කරන්නේ කොහොමද කියන එක ගැන චුට්ටක් කතා කරමු. ඊට කලින් මම ගිය සතියේ ඔයාලට පැහැදිලි කළා PHP අපේ පළවෙනි ලෙසන් එක. මම හිතන්නේ ඒක බලන්න ඇති. මම ගිය සතියේ වීඩියෝ එක හදලා තිබුණේ අප්ලෝඩ් කළේ නැහැ. නම් ඒක මම අද දවසේ කොහොම හරි අප්ලෝඩ් කරන්න. හරි. අපි බලමු අපේ ස්ක්‍රිප්ට් එකේ තිබිච්ච මොනවද තියෙන කාරණා ටික සහ පොඩ්ඩක් මතක් කරගන්න. හරි. අපි කතා කරමු ෆයිල් එක ඒකක කතා කළේ අපි ආයෙත් කතා කරමු මොනවද මේ PHP කියලා කියන්නේ. මම ලෙසන් එක ආයෙ මුලින්ම පටන් ගන්න පොඩ්ඩක් ඉක්මනින්. ගිය සතිය වගේ PHP පටන් ගන්නවා කිව්වේ අපි less than mark එකයි questions mark එකයි PHP කියලා ටයිප් කරන්න කිව්වා. ඊට පස්සේ මේක අපි අවසන් කරනවා කිව්වේ questions mark එකයි greater than mark එකයි. එතකොට මේක ඇතුලේ තමයි අපි PHP කෝඩ් ලියන්නේ. ඒකදී අපි පළවෙනි එක කතා කළා echo කියන එක. echo කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි යම් දෙයක් යම් මොනවා හරි දෙයක් අපි front end එකේ view කරන්නේ. එහෙම නැත්නම් front end එකේ අපේ user ට එහෙම නැත්නම් customer ට පෙන්නන්නේ කොහොමද කියලායි අපි echo කියන එකෙන් කතා කළේ. එතකොට echo කරන්න පුළුවන් අපි පළවෙනි වතාවට කතා කළා මේ විදිහට echo කියලා type කරලා අපිට echo කරන්න ඕනි වචනේ මේ විදිහට මේ double quotation ඇතුලේ මේ single quotation ගන්නත් පුළුවන් double quotation ඇතුලේ ලියනවා කියලා. එතකොට මේක අපි සේව් කරලා බලුවොත් අපිට පේනවා මෙන්න මේ hello කියන වචනේ view වෙලා පෙන්නනවා front end එකේ. අපි නිකන් ඒක බලුවොත් මේ විදිහට first project 1 File. අපිට පේනවනේ ඉතන hello කියන එක echo වෙලා තියෙනවා. අපි කියන්නේ මේකට echo වෙනවා කියලා echo වෙලා තියෙනවා. හරි. මම මේක ලේසි වෙන්න මම ගන්න මේ විදිහට ඊට පස්සේ අපි variable ගැන කතා කළා. variable එකක් කියලා කියන්නේ data එකක් දත්තයක් එහෙම නැත්නම් data එකක් එහෙම නැත්නම් value එකක් తాවකාලිකව අපේ page එක store කරලා තියාගන්න. ඒතකොට variable එකක් අපි පටන් ගන්න dollar mark එකකින් කියලා කිව්වා. dollar mark එකෙන් ඊට පස්සේ අපි variable එකට name එකක් assign කරන්න ඕනේ. මම මොකක් හරි නමක් ගන්නවා. මම ගන්නවා මෙහෙම full name කියලා. මේක තමයි variable එකේ නම. variable එකක් පටන් ගන්නවා අපි මේ dollar mark එකෙන්. ඊට පස්සේ variable එකේ නම. එනකොට මේ variable එකේ නම මෙහෙම වචන දෙකකින් එන්න බෑ මේ විදිහට. වචන කැඩෙන්න බෑ. එහෙම අපිට උවමනාවක් නම් එහෙම වෙන් කරලා පෙන්නන්න අපිට underscore හරි නැත්නම් dash වගේ විදිහට පෙන්නන්න පුළුවන්. බොහෝදුරට අපි ගන්නෙ underscore. මෙහෙම ගන්න පුළුවන්. හරි. එතකොට ඊට පස්සේ similar mark එක ඊට පස්සේ මේකේ තියෙන value එක අපි දාන්න ඕනේ මොකද්ද value එක කියලා. මේ අපි අද කතා කරනවා මේ data type ගැන. එතකොට අපි කතා කරනවා මේ quotation mark දාන්නේ මොනවටද නැත්නම් මොනවටද කියලා. දැනට අපි මෙහෙම ලියමු. එතකොට variable එකේ full name කියන variable එකේ value එක තමයි අපි කමුකෝ මේ විදිහට මම නමක් දාන්න කමල් අද සිංහල. තව වේරියබල් එක අවසන් වුණ ගමන් අපි මේක අනිවාර්යෙන් සෙමිකොලොන් එකෙන් අවසන් කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට මේක
අපිට සේව් කරන්න පුළුවන්. දැන් මේක රීලෝඩ් කරලා බලුවොත් ඔයාලට මේක පේන එකක් නැහැ. ඒ මොකද අපි මේක පෙන්වන්න කියලා කිව්වේ නැහැ. PH වලින් අපි ෆ්‍රන්ට් එන්ඩ් එකේ පෙන්වන්න, එහෙම නැත්නම් view කරන්න කියලා කියන්නේ echo state echo කියලා. එතකොට මේක මුලින් අපි echo කියලා දාමු. එතකොට මේකේ variable එක view කරලා පෙන්වනවා. බලන්න එතකොට මෙන්න මේ විදිහට හරි. එතකොට මේක අපි තව දෙයක් දැනගන්න ඕනේ. මේක අපි එන්ටර් කළාට මෙහෙම එන්ටර් කළාට ඔයාලට පේනවා ෆ්‍රන්ට් එන්ඩ් එකේ එහෙම පල්ලෙහාට break වෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට අපි පාවිච්චි කරනවා මේ විදිහට echo කියලා. අපි අර HTML tag එක අපි echo කරනවා මේ විදිහට. මොකද අපි කරගත්ත BR tag එක PHP ඇතුලේ මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේක පල්ලෙහාට මේ විදිහට එනවා. අපිට පුළුවන් මේ වේරියබල් එකක් කලින් assign කරලා, එහෙම නැත්නම් කලින් මේකට value එකක් දීලා පස්සේ echo කරන්න පුළුවන්. අපි පස්සේ කලින් වේරියබල් එකක් දීලා පස්සේ අපිට echo කරන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් අපි ගත්ත variable name එකෙන් මේ විදිහට echo කරන්න පුළුවන්. variable එක type කළා, ඊට පස්සේ මේ විදිහට semicolon අවසන් කළාට පස්සේ මේ විදිහට දැන් අපිට මෙතන ආවේ ඒ නම. කලින් අපි ඒක අයින් කළා echo කියන එක. දැන් අපිට මෙතන echo වෙන්න මෙන්න මේ variable එකෙන් එන data එක. අපි දැන් මෙතන මේක වෙනස් කළොත් මම පොඩි වෙනසක් කළා. එතකොට බලන්න මෙතන මේක මේ විදිහට වෙනස් වෙනවා. එතකොට තමයි variable ගැන කතා කරේ. ඊට පස්සේ අපි කතා කළා අර form එකකින් data අපි transfer කරන හැටි. අපි ඒක අද අනිවාර්යයෙන්ම මුලින් ඉඳන් කරනවා. ගිය සතියේ මම නිකන් කරලා පෙන්නුවාට අපි ඒක මුලින් ඉඳන් කරමු. අපි ගිය සතියේ පුරාවටම මෙන්න මේ ටික තමයි කතා කරේ. මට මතක හැටියට ඔය කරුණු ටික අපි මෙතනින් එහාට අද බලමු. අපි ඉගෙන ගන්න ඕනේ තවත් කාරණා කිහිපයක් ගැන. PHP වලදී අපිට පැට්‍රිගල් වගේම අපිට ඉගෙන ගන්න තව ලෙසන්ස් ගොඩක් තියෙනවා පැට්‍රිගල් කරන අතරේ. අපි අද කතා කරමු data type ගැන. මොනවද අපි PHP වල මෙහෙම මේ එන්ටර් කරන්න පුළුවන්, එහෙම නැත්නම් වේරියබල් එකකට සයින් කරන්න පුළුවන් මේ වැලියු එකක් විදිහට දෙන්න පුළුවන් දත්ත වර්ග මොනවද කියලා, නැත්නම් data type ගැන මොනවද කියලා. හරි, මම මේ ටික delete කරන්න. අපි ගිය සතියේ කරපු ටික. හරි, data type වර්ග කිහිපයක් තියෙනවා. අද අපි type වර්ග කතා කරමු. data type වර්ග කිහිපයක් ගැන සියල්ලම නෙමෙයි, අපිට දැනට උවමනා වෙන type එක. එකක් තමයි දැන් ඔයාලට තේරෙනවා අපි data විදිහට අපිට test එකක් enter කරන්න වෙනවා. සමහර වෙලාවට number එකක් නේ test එකක් කියලා ගත්තොත් full name එක, address එක නේද, workplace එක, ඒව ඔක්කොම අපි test එකක්. එහෙම නැත්නම් අපි ඒවට characters ගන්න. එහෙම නැත්නම් අපි ඒවට මේ වචන ගන්න. හරි, ඒක එක data එක. ඊට පස්සේ අපි age එක ගත්තොත් age එක කියලා කියන්නේ ඉලක්කමක් ගන්න. අපි සාමාන්‍ය ඉලක්කම් වලින් එහෙම නැත්නම් numbers වලින් කිව්වොත් අපි ඒක ඉලක්කමක් ගන්නවා. නැත්නම් ඒක test එකක් විදිහට දෙන්න පුළුවන් වචනේ. ඒ වගේ. එතකොට අපිට හම්බුණා එතනත් අපි කතා කළා test එකක් කතා කළා, number එකක් කතා කළා. ඒ වගේ මේවට වචන තියෙනවා. මොකද දැන් අපි numbers කියලා කියන්නෙත් නැහැ, test කියලා කියන්නෙත් නැහැ. අපි අද කතා කරන්නේ මොනවද ඒවා කියලා. ඒ වගේ data types වලට කිහිපයක් ගැන කතා කරනවා. පළවෙනි එක තමයි, පළවෙනි data type එක තමයි string කියලා කියන්නේ. පළවෙනි data type එක තමයි string. හරි, අපි අද කතා කරන්නේ data type ගැන. නැත්නම් මේ දත්ත වර්ග මොනවද කියලා. මේ comment එකක් දාගත්ත මේවා ගිය හැටි අපි කලින් මම කියලා දීලා තියෙනවා. comment එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි view වෙන්න, එහෙම නැත්නම් මේ අපිට අමතක වෙනවාට අපිට මෙතන මොනවා හරි දෙයක් දාලා තියන්න පුළුවන්. සහ ඊට අමතරව මොනවා හරි දෙයක් අපිට run නොවෙන්න, එහෙම නැත්නම් run වෙන්නේ නැතුව disable කරලා තියන්න පුළුවන් comment කරලා. හරි, පළවෙනි එක තමයි data type එක.
string data type එක string කියලා කියන්නේ අපි දන්න වචනින් කිව්වොත් test එකක් කියන එක. අපි දන්න විදිහට කිව්වොත් test එකක්. දැන් අපි test එකක් විදිහට මොනවද ගන්නෙ? Test එකක් විදිහට අපි ගන්නවා name එක address එක ඒ විදිහට මොනවා හරි වචන නැත්නම් characters විදිහට තියෙන දේවල් අපි කියන්නේ string එකක් කියලා. String කියන වචනේ තමයි ඊට පස්සේ අපි කතා කරන්නේ. මේක string එකක් කියලා කියන්නේ. හරි. අපි බලමු කොහොමද string එකක් කියලා ලියන්නේ කියලා. හරි. මම example එකක් විදිහට name කියන එකම ගන්න. අපි string එක අනිවාර්යෙන් ලියන්න ඕනේ double quotation ඇතුලේ හෝ single quotation ඇතුලේ. පොදුරට අපි ගන්නවා double quotation ගන්නවා single quotation එකක් ගන්නවා. මම පුරුදු විදිහට ගන්න double quotation. එතකොට මේ double quotation ඇතුලේ තමයි string එකක් ලියනවා. එහෙම නැත්නම් test එකක් ලියනවා. දැන් මේක ඔයා අපි ගමුකෝ මේ විදිහට name එක. අපි හිතමුකෝ සමන් අරගෙන මම ගත්තා මේක මොකද්ද? string එකක් දැන්. මොකද්ද string එක? name එක නමක් ගත්තා. එතකොට මේ මේ ඇතුලේ ටෙස්ට් එකේ ස්පේස් තිබුණාට ගැටලුවක් නැහැ. ඒක අපිට වුණා විදිහට ලියන්න බෑ. මෙතන variable name එක අනිවාර්යෙන් වචන දෙකක් එනවා නම් එහෙම කඩන්න බෑ. මම කිව්වා underscore එක වගේ තියෙන්න ඕන නැත්නම් එකටම ලිව්වත් කමක්. මොකද අපිට පේන වැරෙන්න මේක පේන්නේ නැහැ කස්ටමර්ට. එහෙම නැත්නම් මේක බලන කෙනාට පේන්නේ නැහැ. හරි. එතකොට මේක අපි අවසන් කරන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මේක මතක තියාගන්න. එක අවසන් කරන්න ඕනේ semi colon එකේ. හරි. දැන් අපිට මේක echo කරලා බලන්න පුළුවන්. වෙනිකා echo කරලා බලමු මේ විදිහට. එතකොට echo කරන්නේ අපි name කියන variable එක විතරයි. උඩින් අපි name කියන එක assign කළා. ඒකට value එකක් දුන්නා. එහෙනම් පස්සේ අපි echo කරලා බලමු මේ විදිහට. මේක මෙතන සේ බැලුවොත් ඔයාලට මෙතන පේනවා මේ විදිහට. අපි මේකෙන් ඉගෙන ගන්න දේ තමයි මේ අර data type එක මොකක්ද string එකක් කියලා. හරි. මෙහෙම බලන්න පුළුවන්. අපි තා පොඩ්ඩක් බලමු මේ විදිහට. ඔව් කාගෙද මයික් එකක් ඔන් වෙලා තියෙන චුට්ටක් බලන්න. මේක මේ පැහැදිලි කරන්න මොකක්ද කියලා. එක මොකද්ද වෙන්නේ කියලා echo get type variable name එක get type variable name එක දැන් බලන්න මෙතෙන්ට ආවා මම මේක break tag එකක් දාගන්න මෙතෙන්ට single quotation ඇතුලේ දානවා හරි ඊය ඒ කියන්නේ මේ දෙක මට break කරගන්න මන් දැම්මේ. මොකද්ද මේ එනවා ඇත්තේ? echo get type name dollar කාටද කියන්න පුළුවන්. එතකොට අපිට මේකෙන් එන්නේ මේ variable එකේ එහෙම නැත්නම් name කියන variable එකේ තියෙන type එක. එහෙම නැත්නම් මේ data එකේ type එක අපිට ගන්න පුළුවන් මොකද්ද කියලා. දැන් මං කිය මේක string එකක් කියලානේ. බලන්න මෙතන get type එක ගත්තාට පස්සේ අපිට string එකක් කියලා කියනවා. හරි. එතකොට සමහර වෙලාවට මම ඇත්තටම අනිත් ලැන්ග්වේජ් නම් මම කරලා නැහැ. වැඩි යාවා පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. නමුත් එහෙම අය ඉන්නවා නම් සමහර මම අහලා මේ කියලා කියන්නේ අපි අනිත් ලැන්ග්වේජ් වලදී බොහෝ දුරට අපි data එක assign කරනවා නම් data එක type එක මොකක්ද කියලා කියන්න ඕනිලු. කියන්න ඕනි සමහර ලැන්ග්වේජ් වල එහෙම තියෙනවා. නමුත් PHP වල එහෙම ඕනි නැහැ. දැන් මේකේ අපි කිව්වේ නෑ මේක string එකක් කියලා නේද? ඒ වුණාට අපිට මෙයා කියනවා අපිට මේක string එකක් කියලා. අපි තව බලමු ඒ වගේ data type එකක්. දැන් අපි මෙහෙම බැලුවොත් අපි වෙන variable එකක් ගමු. මම අරම මෙහෙම age කියලා. තාම අපි යන්නේ string type age සමානයි. මම double quotation ඇතුලේ දෙනවා. මේ
age සමානයි double quotation ඇතුලේ දුන්නේ මේක වැරදි අපි සාමාන්‍යයෙන් number එකක් දෙන්නේ නැහැ අපි ඊගාව data type එක ගැන කතා කරනකොට කියනවා නමුත් මෙහෙම number එකක් අපි double quotation ඇතුලේ දුන්නොත් මේක string එකක් වෙන්නේ ඒක හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ අපි ඊගාව type එක අපි කතා කරමු integer ගැන මෙහෙම දුන්නොත් number එකක් double quotation ඇතුලේ මේක මොකක් විදිහටද data type මේ හඳුනාගන්නේ PHP make string එකක් විදියට හඳුනා ගන්න අපි එකක් බලමු age කියන එකේ data type එක අපි හිතන් ඉන්නේ මේක number එකක් කියලා නමුත් අපි මේක බැලුවොත් ඒකත් අපිට string එකක් විදියට තමයි දෙන්නේ string එකක් විදිහට තමයි ඔයාලට ඒක පෙන්වන්නේ. අපි මේක double quotation ඇතුළේ ලිව්වේ නැත්තම් අපි number එක සාමාන්‍යයෙන් අපි ලියන්නේ double quotation නැතුව මේ විදිහට. දැන් මේක බැලුවොත් ඔයාලට මෙතන ඊගාව අපි කරන්න ඉන්න data type එක අපිට එනවා. එතකොට අපි මේකෙන් data type එක ඉගෙන ගත්තොත් මොකද්ද පළවෙනි data type එක? string කියන data type එක. string කියලා කියන්නේ අපි මොනවා හරි වචන අකුරු එක්ක යමේවා දේ අපි හඳුන්වන්නේ string එකක් කියලා. ඒක අපි test එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ access වගේ කරනකොට test කියලා කියන්නේ. මොකද PHP වලදී පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා string එකක් කියලා. string එකක් අපි value එක assign කරනකොට අනිවාර්යෙන් double quotation නෝ single quotation ඇතුලේ එන්න ඕනි. ඒක අපිට PHP වල ලියන්න ගියාට පස්සේ අපිට අපිට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා මොන වගේ තැන් වලද double quotation දෙන්නේ සහ මොන වගේ තැන් වලද single quotation දෙන්නේ ගැටුවක් නැහැ දැන් මේ වගේ තැන් වලට අපිට single quotation ගන්නත් පුළුවන් මෙහෙම ගන්න පුළුවන් අපි මොකද මේ පොඩි example එකක් කියන්නේ එහෙම ගැටලුවක් නැහැ ඔයාලට පේනවා ඇති එහෙම ප්‍රශ්නයක් නැහැ මේක වැඩ කරනවා හරි එතකොට ඔයාලට මේක පැහැදිලි ඇති string එකක් කියලා කියන්නේ මොකක්ද කියලා string එකක් කියලා කියන්නේ එතකොට characters අඩංගු දත්තවලට අපි කියනවා data වලට කියනවා string කියලා අපි ඒකට යමු මම හිතන ගැටලු තියෙනවා නම් කියන්නේ මේ speed වැඩි නම් කියන්න මේක පොඩි අර theory කොටසක් නිසා කොන්ටක්ට් එක ගන්න ඉක්පොරි කියාගෙන යන්න දෙවනි එක තමයි අපේ දෙවනි data type එක දැන් අපි ඒක භාගයක් කතා කළා integer ඒක තමයි integer කියලා කියන්නේ integer කියලා කියන්නේ මේ number එකක් ඒක පොඩි වෙනසක් තියෙනවා integer කියලා කියන්නේ number එකක් කියන එක හැබැයි integer කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාව වලට මේ පූර්ණ සංඛ්‍යාව කියලා අපි අහලා තියෙනවා එක ඍණ හෝ එහෙම නැත්නම් positive හෝ negative වෙන්න පුළුවන් නේද එකෙන් දශම ස්ථාන ඩෙසිමල් ප්ලේසස් එන්න බෑ. ඒ වගේ සංඛ්‍යාවකට අපි කියනවා integer එකක් කියලා. අපි බලමු ඒ වගේ integer එකක් නැත්නම් අපි ගමු කලින් ගත්ත එකම age එක අපි මේ විදිහට assign කරන්න පුළුවන්. අර integer එකක් එහෙම නැත්නම් number එකක් අපි variable එකක ලියනකොට මේ විදිහට නිකම්මයි දෙනවා. නිකම්ම කියලා කියන ඩබල් කොටේෂන් නැතුව ලියන්න පුළුවන්. කොටේෂන් මාක් නැතුව ලියන්න ඕන ඩබල් ඕ සිංගල් කොටේෂන් මාක් නැතුව. එතකොට අපි බලමු මේක එකෝ කරලා සයින් ඒජ් ඒජ් දෙක එහෙනම් ඔයාලට මේක පේ BR tag එකක් තියෙනවා උඩ break වෙලා පල්ලෙහාට මෙතන 30 කියලා ඇවිල්ලා තියෙනවා. ඔන්න මෙහෙම ලියන්න පුළුවන් අපිට බලන්න දැන් මේ අපි මේක ඇතුලේ තව ගන්නව නම් මේ මෙන්න මෙව my age is එතකොට මේක echo කරන්න කලින් මම string එකක් විදිහට ගත්තා ආයෙ නැවත වතාවක් මෙන්න මේ test එකක් තව ඒක එක්කම එකෝ වෙනවා. මොකද මෙතන කොටස් දෙකක් නිසා මේ break කරනවා මෙන්න මෙතන dot එකේ. බලන්න my age is 30. ඒ විදිහට.
අපි ඒ කොටස අපි අයින් කරමු දැනට. ඒකෙන් චුට්ටක් අර පොඩ්ඩ බලන්න මේ මෙතන ඩොට් එකක් තියෙනවානේ මෙතන. මොකද අපි එකෝ කරන්නේ data ඇත්තටම මේ මෙතන ඇත්තටම තියෙන්නේ ඒ විදිහට එන්නේ 30 කියන එක. ඒ නිසා අපි මේක මේ වෙන් කරන්න තමයි ඩොට් එකක් තියාගෙන. මේ ඩොට් එක තිබ්බේ නැත්තම් මේක වැඩ කරන්නේ නැහැ. නිකන් අපි එහෙම නිකන් කරලා බලමු මොනවද මේක වෙන්නේ කියලා. ඉගෙන ගන්න එපේ ඔක්කොම. කරන්න error එකක් එනවා නේද? බලන්න මේ ඩොට් එකෙන් ඒ error එක ආවේ. ඒ වගේ මේ දේවල් වෙනවා. ඉතින් සමහර වෙලාවට ගොඩක් දුරට ඕන ප්‍රැක්ටිකල් කරලා මොන ඉගෙන ගන්න. හරි. 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 බලමු මේ මේකේ ටයිප් එක මොකද්ද කියලා අපිට පෙන්නන්නේ මොකද්ද කියලා. සමහරට ඉන්ටිජර් කියන වචනේ පෙන්නන එකක් නෑ, බොහෝ දුරට ඩබල් කියන වචනේ පෙන්නන්න පුළුවන්. බලමු අපි මොකද්ද මේකේ ඒජ් කියන එකේ data type එක මොකද්ද කියලා. මේක ඔහොම සේව් කරලා බලමු. ඔයාලා පේනවා ඉන්ටිජර් කියලා පෙන්නනවා. සමහර වෙලාවට ඩබල් කියලා පෙන්නන්න පුළුවන්. ඩබල් සහ ඉන්ටිජර් කියලා කියන්නේ එකම වර්ගයේ data type වලට ඉන්ටිජර් හෝ එහෙම නැත්නම් ඩබල් වෙන්න පුළුවන්. පොදුවේ පාවිච්චි කරන වචනේ තමයි ඉන්ටිජර් කියන එක. එතකොට age කියන වේරියබල් එකට අපි මේක මේ බැලුවත් බැරි වෙලාවත් අපි කලින් මේක කොටේෂන් මාක් ඇතුළේ දෙමු. කොටේ දෙමු. අපිට මොකද්ද data type එක එනවද එහෙනම්? string එකක් කියලා කියයි. string කියලා අපිට මෙතන වලට එන්න තියෙනවා. මොකද අපි string එකක් කියලා ගත්තේ ඇයි එහෙම ආවේ මෙතන quotation ඇතුලේ දාලා තියෙනවා. සමහරවිට මෙහෙම වුණාට පස්සේ මේවා එකතු කරන්න බැරි වෙනවා. දැන් අපි මේවා මේ විදිහට age අපි ගත්තොත් age 1 සමානයි මේ විදිහට ගන්නවා. ඊට පස්සේ නිකන් අපි පොඩි ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු මෙහෙම එයිද කියලා බලන්න. age 2 සමානයි 2n කියලා ගමු. දැන් අපි මේ පල්ලෙහැන් බැරිලාත් මේක එකෝ කරලා බැලුවොත් එකෝ වෙනවද කියලා බලන්න. මේක එකතු කරන්න පුළුවන්ද කියලා බලන්න. ඩොලර් සයින් age 1 plus ඩොලර් සයින් සමහරට එකතු නොවෙන්නත් පුළුවන්. නොවෙන් වෙන්නේ නැහැ. මොකද string දෙකක් එකතු කරන්න බැරි නිසා. බලන්න මෙහෙම මොකක්ද අන්න age 1 කොහෙද ඒ කියලා කියන්නේ. null එකක් එනවා 50 කියලා එනවා. නමුත් error එකක් එක්ක මේක පෙන්නන්නේ මෙතන අපි මේක ඒකා වේකට 50 කියලා පෙන්නනවා. නමුත් මේක මෙතෙන්දී එන උනාට මේක සාර්ථක නැහැ. නමුත් මේකදී ඇත්තටම අපි කැල්කියුලේෂන් වලට ගන්නකොට සාමාන්‍යයෙන් ටයිප් එක ඉන්ටිජර් වෙන්න ඕනේ. මෙතන එහෙම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි එතකොට අපි අනිවාර්යයෙන් මේක මතක තියාගන්න අපි මේකේ ගැටලුවක් නැතුව ආවට අපි ඉන්ටිජර් ටයිප් එකක් නම් මේ විදිහට කොටේෂන් ඇතුලේ නැතුව පාවිච්චි කරන්න ඕනේ ලියන්න ඕනේ කියලා. දැන් අපි ටයිප් එක ගැන කතා කරලා නැහැ මේ විදිහට. කලින් මොකද්ද ඒ error එක ආවේ? අපිට ඒකත් ඉගෙන ගන්න ඕනේ. අපි ඒකත් නිකන් use කරලා බලමු මෙතන. දැන් අපිට අනිවාර්යෙන් error එකක් එනවා. මොකද අපි මෙතන echo කරන්න කියලා කියනවා මෙන්න මේ variable එක age 1 කියලා. නමුත් age 1 කියන එක ඊට උඩින් ට value එකක් දීලා තිබුණ නැහැ. age 1 කියලා variable එකක් මේ කොහෙවත් නැහැ. ඒ නිසා තමයි මේ undefined variable කියලා කියන්නේ. එතකොට line එකේ 17 වෙනි line එක අපිට වෙන්නනවා මෙන්න මේකේ මේ line එක ඔයාලට පේනවා ඇති. මේකේ තියෙනවා undefined variable එකක් කියලා කියන්නේ. මොකද අපි ඊට උඩින් ඒ page එක එහෙම assign කරලා තිබුණේ.
හරි අපි ඒකත් එක්ක අපි ඉගෙන ගත්තා මොකක්ද එහෙනම් දෙවනි මේ data type එක integer කියලා. එහෙනම් ගැටලුවක් නැතු වෙන්නේ මේක පොඩි සාර පොඩි දේවල් නිසා අපි තුන්වෙනි එකටත් යන මේක අපි අයින් කරමු මේ කරමු ඔය විදිහට. තුන්වෙනි data type එක අද අපි කතා කරන float කියන data type එක float. මොකක්ද මේ float කියලා කියන්නේ? දැන් අපි integer එකක් කියලා කියන්නේ integer data type එකක වෙන්න ඕනේ අනිවාර්යෙන් number එකක්. number එකක් තමයි හැබැයි අපි කියනවා decimal places එහෙම නැත්නම් දශම ස්ථාන තියන්න බෑ integer type එකක් නම්. float එකේදී වෙන්නේ අපිට දශම ස්ථාන එක තියන්න පුළුවන්. මේ විදිහට අපි ගත්තොත් percentage percentage වගේ එකක් අපිට එන්න පුළුවන් මේ විදිහට. අපිට මොකද 12 point මේ එකක් නම්බර් එකක් වගේ ඒ නිසා අපි මේ විදිහට තියෙනවා. දැන් percentage එකක් echo කරලා බලමු. විදිහට br tag එකක් මේක දාගමු. මේකේ ප්ලස් ප්ලස් 50 වලට පස්සෙන් break වෙන ඕන හින්දා මම මේ PR මෙතන දාගත්තේ. ඔයාලට මෙතන පේනවා echo වුණා. අපි data type එකක් ගමු මේ විදිහට. අපි ගන්න get type කියලා මම copy paste එකක් දාගන්න copy කරගන්න. percentage කියන variable එකේ data type එක මොකක්ද කියලා බලුවොත් ඔයාලට මේ මෙතන double කියලා ආවට sorry මට එතන වැරදුනා. මේ අර float කියන සහ double කියන එක එක සමානයි. මේකට නෙවෙයි මේ පොඩි වැරදීමක්. ඒකත් අපි එතන break එකක් දාගමු. කමන්න ගැටලුවක් නැහැ මේක ඉස්සරහින් දිනනවා. හරි එතකොට 12.5 2 කියලා කියන්නේ ඩබල් එකක් කියලා කියනවා. ඩබල් කියලා කියන්නේ මට කලින් වැරදුනා මේ එක ඉන්ටිජර් නෙමේ අපිට ෆ්ලෝට් සහ ඩබල් කියන එක එක සමාන විදිහට ගන්න පුළුවන්. ෆ්ලෝට් සහ ඩබල් මම පේනවා එතන ඇවිල්ලා තියෙනවා ෆ්ලෝට් සහ ඩබල්. එතකොට අනිවාර්යෙන් ඩේටාබේස් කරන්න ගියාට පස්සේ අපි අද ඩේටාබේස් කරලා චුට්ටක් කතා කරනවා මේ ලැබෙන සතියේ. මේ නිරෝෂන් සර් ඔයාලට ඩේටාබේස් ගැන අනිවාර්යෙන් කරයි. මොකද සර්ට කොවිඩ් හැදින නිසා තමයි අද කරේ නැත්තේ. ලැබෙන සතියේ කොහොම හරි එන්නම් කියලා කිව්වා. එතින් දුවේ ටයිප් ගැන කතා කරයි. අපි දැනට සාමාන්‍යයෙන් අපේ ප්‍රැක්ටිකල් එක කරගෙන යන මේ ටයිප් ගැන මෙහෙම පොඩි අවබෝධයක් ගමු. percentage එක. එතකොට අපි මොකද දෙවෙනි තුන්වෙනි data type එක ගැන කතා කළා. float එහෙම නැත්නම් double කියන type එක. ඒකට ඔයාලට ආව මෙතන දශම ස්ථාන එක තියෙන නිසා මේක double කියලා. ඒකත් මම හිතන්නේ ලොකු දෙයක් නැහැ. අපි ඊගවට කතා කරනවා මේ array කියන data type එක. එහෙම නැත්නම් තව එකක් අපිට කතා කරන්න පුළුවන් මේක ඊට කලින් boolean. boolean කියන data type එක අපිට වැඩි වශයෙන්ම උමනා වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය තැන් තියෙනවා. දැන් සමහර ඒවා තියෙනවා yes පහ no කියලා අපි උත්තර දෙකකින් එකක් විතරක් ගන්න තැන්. හරි yes no කියන එකම
ඒ වගේ දැන් මුලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් බූලියන් ටයිප් එකේ data type එක අපි අපි නුගො reason එහෙම නැත්නම් අපි ගත්තොත් decision මත reason අපි කොහොම හරි වටිනාකමක් ගමු ඒක ලුවන්නේ reason වෙනවා එහෙම නැත්නම් අපි true true false වගේ ගත්තොත් මේ yes no කියන එක නෝ truth false කියලා ගත්තොත් දැන් මේකේ data type එක අපිට පේනවා true සහ අපිට එන්න ඕනේ false විතරයි මේ data type එකේදී වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ නැහැ නමුත් අපිට ගන්න පුළුවන් මේකේ අපි data type එක ගත්තොත් echo echo කරලා බලමු get type එක right अगर हमें तुले ब्रैकेट से तुले रीजन तो उधर मैं वाके तत्त्व बात में तेरा तो कल देख के गेट लुआ है आफ्टर එතකොට බලන්න මෙතන බූලියන් කියලා වචනය ආවා මේක ට්‍රූ සහ ෆෝල්ස් කියන වචන දෙක අපි මෙතෙන්දී පාවිච්චි කරන්න තැන් දෙනවා දැන් අපිට සාමාන්‍යයෙන් මේ වගේ එන්න පුළුවන් ට්‍රූ ඕ ෆෝල්ස් කියලා එනවා අනිවාර්යෙන් අපිට ඉස්සරහට හරි ඒ වගේ අපිට MySQL එක වැඩ කරන්න ගියාට පස්සේ අපිට නිතරම උක වුණා වෙනවා ඒකත් අපි මතක තියාගන්න මේකේ එන විදිය බූලියන් කියන डेट එකක් විතරයි එහෙම නැත්නම් එක වැලියු එකක් විතරයි මෙතන age 1 කියලා ආවේ එකයි මේ හැමතැනටම ඔයාලට එක variable එකකට දෙන්න පුළුවන් එක value එකයි පල්ලෙහා ඔයාලට ඒ වගේ පේනවා array එකට එක variable එකකට store කරන්න පුළුවන් දත්ත කිහිපයක් අපි හිතමුකෝ names කියලා ගත්තොත් names සමානයි අපිට ඒක ඇතුලේ මේ විදිහට ස්ටෝ කරන්න පුළුවන් ඩේටා කිහිපයක් ස්ටෝ කරන්න පුළුවන් මේ විදිහට मेक अभी हाँ अरे टाइप एक चट के कोट को बला एक ग्रांड को मर अरे कीलिए मुखादी इतना टीक मैं एक वेरियबल वैल्यूस इकट्ठे बोलवा මෙතන කමා මාක් වලින් ඒක අපිට අනිවාර්යෙන් වුණා වෙනවා මේ දැන් ඉස්සරහට අද අපිට පුළුවන් වුණොත් array එකට ගන්න ගම්මු වෙලාව තිබුණා මම හිතන්නේ පුළුවන් වෙයිද නැහැ මොකද SQL එක database එකේ අපි data කතා කරනකොට අපි array එකට තමයි ගන්නෙ ඒක අපි පොඩ්ඩක් උදේ අයින් කළා ඊගාව එකට යමු ඊගාව එක තමයි මම දැනට අද දවසේ කරන ඊගාව එක null කියන डेटा टाइप नाल की तेरी ना कील की वैल्यू विकाक नहीं वेरिएबल का
සාමාන්‍යයෙන් අපි ගත්තොත් variable එකක් assign කරලා එහෙම නැත්නම් variable දෙකකට නමක් දීලා ඒකේ අපි කිසිම date එකක් නැතිව එහෙම නැත්නම් දත්තයක් නැතුව අපි ලියනවා නම් ඒක අපි කියනවා එහෙම නැත්නම් value එකක් නැතුව ලියනවා නම් null date එකක් කියලා කියනවා දැන් උදාහරණයක් හැටියට අපි ඊට ලියන්න බැහැ මෙහෙම සාමාන්‍යයෙන් ලිව්වත් එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ කරන්න මේ null තියෙන දේ විතරක් ගැන කතා කරමු එකකින් අදහස් වෙන්නේ මොකද්ද කියලා අපිට පුළුවන් දැන් උඩ තියෙන data එක එහෙම නැත්නම් දැන් ඔයාලට පේනවා මේ අපි percentage වගේ මොකක් හරි ගත්තොත් මේ වගේ අද variable එකක් ගත්තොත් අපිට පුළුවන් ඒකේ මේකේ තියෙන data එක මේ විදිහට unset කරා එහෙම නැත්නම් මේ තියෙන data එක clear කරනවා කියන එක නැත්නම් අපි unset කරනවා කියලා කියනවා අපි බලමු ඒ වගේ එකක් කරලා අපි data එක මොකක්ද වෙන්නේ කියලා unset කරනවා අපි ගමු උඩ තියෙන variable එකක් percentage වගේ කියන data එක අපි unset කළා මෙතෙන්දි එතකොට ඊට පස්සේ අපි මේක echo කරලා බලුවොත් මේකේ data එක මොකද්ද වෙන්නේ පෙන්නනවද කියලා percentage එතකොට මේක අනිවාර්යෙන් පෙන්නන්නේ නැහැ පෙන්නනවා මෙතන undefined variable percentage in line 40 කියලා මොකද මෙතන අපි මෙතන unset කරලා තියෙන්නේ මේක අපි බැලුවොත් get type එක get type එක බැලුවොත් ඒක null එකක් විදිහට අපින් පෙන්නයි මේකත් එක්ක එහෙම නැත්නම් මේ error එකක් එක්ක null කියලා පෙන්නනවා හරි එතකොට මේකෙදී අපි අද දවසේ මේ data type කිහිපයක් ගැන කතා කළා අපි store කරන්නේ මේකෙන් අපි ඉගෙන ගන්න ඕනේ අතර මේ data කොහොමද අපි මේ ලියන්නේ කියලා එහෙම නැත්නම් අපි variable එකක් ගත්තොත් string එකක් නම් අපි මේ quotation ඇතුලේ දාන්න ඕනේ integer එකක් නම් මේ විදිහට ලියන්න ඕනේ ඊට පස්සේ boolean sorry percentage එකක් නම් එහෙම නැත්නම් මේ sorry දශම ස්ථාන decimal place එක යනවා නම් අපි ඒකේ කොහොමද ලියන්න ඕනේ ඒකේ data type එක ඊට පස්සේ boolean ගත්තොත් ඒ විදිහට ඊට පස්සේ array එකක් ගත්තොත් සහ අපි කතා කළේ null කියලා අන්තිමට ඒ වගේ. හරි. එතකොට මෙන්න මේවා අපි PHP වලදී පාවිච්චි කරන බහුල වශයෙන් පාවිච්චි කරන data type කිහිපයක් මේ කතා කරන්නේ. මෙන්න මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා. දැන් අපිට එක අර එක ගැටලුවක් ආවා මේ array එක echo කරුනේ නැති එක. ඒකත් දැනට අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැති නැහැ. අදාළ වෙනවා. නමුත් අපිට වුණා පාඩමට ඒක ලොකු අවබෝධයක් ඕනේ නැහැ. මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ගන්නවා නම් කියා දෙන්න. හරි. ඒ ටික අවබෝධයක් තියෙනවා නම් අපි යන් අපේ දෙවනි කොටසට. ඒක තමයි මම ඔයාලට මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක එව්වා. මම හිතන්නේ ඔයාලට ඒක ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඒ රෙජිස්ටර් මේකේ මෙන්න මේ වගේ ෆෝම් එකක් එන්නේ. අද බලමු මෙන්න මේකේ data ටික අපි එන්ටර් කරලා data පුංචි database එකක් හදාගෙන database lesson එක කරනකම් ඔයාලට තනියෙන් මේක කරගන්න පුළුවන්. database එකක් හදාගෙන මේකේ තියෙන data අපි එන්ටර් කළාට පස්සේ database එකේ save කරන්නේ කොහොමද කියලා. මේ root එකක් මම හිමීට කරන්න. ඊට පස්සේ මේ data enter කරලා බලමු data save වෙනවද කියලා. ඔන්න ටික තමයි අද
මම කරන්න හිතන් ඉන්නේ. හරි. මේක කරන්න කලින් අපි ඊට කලින් අපි බලමු මේකේ data ටික PHP වලින් ගන්න කොහොමද කියලා. මම මේකේ වෙනම project එකක් open කරගත්තා. Project කියලා. ඒකට යන්න register කියලා. register මෙන්න මේ project එක ඔයාලට මම ඒක එව්වා. ඒකේ index .php කියලා file එකක් ඇතේ. මේක ඔයාලට එව්වා මම හිතන්නේ ඒක දාගන්න ඇති. හරි මේක තියෙනවා ඒක ගත්තොත් first name එක last name එක birthday එකක් තියෙනවා gender එකක් තියෙනවා email address එකක් තියෙනවා phone number එකක් සහ designation එකක් select කරන්න තියෙනවා. ඊට පස්සේ register කරන්න කියලා. ඒක මේකේ මම ලොකු field එකක් දාගත්තේ නේ සාමාන්‍ය පොඩි field එකක් දාගත්තා. මේක complex වෙන්න වෙන්න ඔයාලට මේ පාඩම lesson එක අමාරු වෙයි කියලා හිතාගෙන string නතර කළා. මෙතන තියෙනවා අපිට data වර්ග කිහිපයක්. අපිට මේ දෙකේ string එකක් මේකේ date එකක් මෙතනක් තියෙනවා email එකක් phone number එකක් අපි මේවා කතා කරලා ගිය සතියේ ඊට කලින් සතිවල මේ වගේ list එකක් ගන්න කොහොමද කියලා. හරි මේකේ code එකට ගියොත් අපිට මෙන්න මේ විදිහට මේක පෙන්නනවා. මේ විදිහට ඒ code එක ඔයාලට පේනවා. ඔයාලට පේනවා මේක form එකක් ඇතුලේ තියෙන්නේ. මේක method එක post වෙලා තියෙනවා. මේ form එක අවසන් වෙනවා මෙන්න මෙතනින්. ඒ form එකේ ඇතුලේ තමයි අපිට අදාළ data enter කරන්න ඕනේ form එක දීලා තියෙන්නේ. method එක අනිවාර්යෙන් post වෙන්න ඕනේ. නැත්නම් මේක තියෙන data post වෙන්නේ නැත්නම් data යන්නේ නැහැ. මම ඉස්සෙල්ලාම කරන්නේ ක්‍රම දෙකකට අපි භාවිතා කරන මේ මේකෙදි මම කරනවා මෙන්න මේ data enter කරන field වලට අපි නමක් දෙන්න ඕන. ඒක අපි ගිහින් කතා කරා. එතකොට PHP වලදී අපි data transfer කරන්න ඕන නම් එහෙම නැත්නම් data එක යවන්න ඕන නම් අපි නම දෙන්නේ name කියලා. මම මේකෙම ඔයාලට පේනවා මේක first name කියලා තියෙනවා. මෙන්න නම name එකක් දීලා තියෙනවා. ප්‍රශ්නේ ඒ කියන්නේ මේ data field එක අපි නම් කරන නමක් දෙනවා ඒකට. මේකේ තියෙනවා last name කියලා. හරි. මේකට දීලා තියෙනවා name සමානයි birthday කියලා. gender එකට දීලා තියෙනවා මොකද gender එක නම් මම ඒක පැහැදිලිව ඔයාලට කියන්න ඒක කමක් නැහැ name කියලා තියෙනවා. ඒක value එකක් දීලා නැහැ. ඒක කතා කරමු. මෙතන තියෙනවා නේම් සමානයි ගෙන්ඩ කියලා. ඊමේල් එකට නේම් සමානයි ඊමේල් කියලා තියෙනවා. ෆෝන් නම්බරයට ෆෝන් කියලා කියනවා. මේකට සබ්ජෙක්ට් කියලා තියෙන මේක මම වෙනස් කරන්න ඩෙසිග්නේෂන් කියලා. මේ විදිහට අපි කලේ මේ data field වලට අපි නමක් දාගත්තා. මොකද අපි හඳුනාගන්නේ ඒ නමින් තමයි හඳුනාගන්නේ. ඊට පස්සේ ඔයාලට submit button එකට ඕන නම් දාගන්න පුළුවන්. එහෙම අපි ඒක නොදා දැනට පාවිච්චි කරමු. මේකේ මම මේ div එක අවසන් වුණාට පස්සේ මම මෙතනින් ලියනවා මේ page එකේම PHP එක. මේක ඇතුලේ මේ විදිහට අපි ලියමු. දැන් මම කරන්නේ මෙන්න මේ first name කියන field එකෙන් අපි enter කරන data එකට අපි නමක් දෙනවා. ඒ නමින් enter කරන data එක අපි මේ code එක ඇතුළට ගන්නවා. ඒකට අපි variable එකකට තමයි ගන්න. ඒකට මම දෙනවා first name කියලාම. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. දැන් ඒක මේ අපි නමට දායිම නැත්නම් මේ නේම් එකේ තියෙන නමම වෙන්න ඕනේ. අර මේක දීලා තියෙනවා first name කියලා. මම මේකට වෙන එකක් ගන්න.
variable එකට වෙන නමක් ගන්න පුළුවන්. මම දන්නවා if name කියලා. මේක කෙටි වෙන තරමට අපිට ලේසි. හැබැයි මතක තියාගන්න පුළුවන් විදිහට දන්න ඕනේ if name. තමයි. ඊට මේකෙන් ගන්න අපි අර first name කියන field එකෙන් එන data එක. මම ගිය හැටි කතා කළා මේ dollar mark post කියන වචනයක් එක්ක. අර මේක ලියලාම අපි ඒක පැහැදිලි කරන්න. ඉතින් type කරන්න මේ විදිහට. ඒතර මේ variable එකකට ගන්නවා variable එකකට ගන්නවා මෙන්න මේ data එකේ. එහෙම නැත්නම් අපි ගත්තොත් මෙන්න මේ first name එකෙන් එන මේ නමින් එන data එක අපි හඳුන්වනවා අපේ code එකේදී f name කියලා. දැන් වාට මේක දැන් පැහැදිලි කළොත් උඩින් අපි first name කියන field එකෙන් post වෙන data එක අපි මෙතන ඉඳන් හඳුන්වනවා මෙතනින් ඉස්සරහට අපි හඳුන්වනවා f name කියලා. දැන් පැහැදිලි ඇති සම්පූර්ණ code එකම ගත්තට පස්සේ අපි තව එකක් පැහැදිලිව ලියමු. බලයක තේරුම් ගන්න. ඊට පස්සේ last name කියන date එකට අපි මොකක් හරි date එකක් enter කරනවා නම් මොකක් වුණත් කමන්නේ. ඒ date එක අපි මේ code එකෙ මෙතෙන්දී හඳුන්වනවා අපි නමක් දාගමු එකටත්. ඊට මම දාගන්න f name නෙවෙයි l name කියලා. last name l name. ඒකට අපි නේම් එක දීලා තියෙන්නේ අපි හිතන එකට ටයිප් කරන්න නැතුව නිකන් බලමු මේ විදිහට ක්ලාස් නේම් කියන එක මෙතනින් කොපි කරලා ගන්නවා. මේක ටයිප් කළාට ගැටලුවක් නැහැ. ඔයාලා ටයිප් කරන්න ලේසි. මේ කොපි කරලා ගන්න ඕන. ඒකට වැරදි දෙන්නේ නැහැ. මොකද අර දීලා තියෙන නම නේම් එකම මෙතෙන්ට ගන්න ඕනේ මේ විදිහටම. පොඩි හරි වැරද්දක් තිබුණොත් මේක හේට එක ඩෙන්ටිෆයි කරගන්නේ නැහැ. ඊට පස්සේ ඉන්දු මහත්තයා මේ ලිස්ට් එකට අන්ඩර්ස්කෝ පෝස්ට් වේ දෙන්නේ ඩොලමා අන්ඩර්ස්කෝ පෝස්ට් කියලා දෙන්නේ නැත්තම් ඒක එක කොබල බලන්න පෝස්ට් එක අන්ඩර්ස්කෝ නේද? ඔව් එහෙම තමයි. మీకు వేరియబుల్ මේ විදිහට. ඔව් එහෙම මට එක වැරදුනා. නැත්නම් ඒක වේරියබල් එක එතෙන්දී වෙනවා. මේ එකෝ කරන්න ඕනේ. ඊට පස්සේ ඊගාව එකට අපි යමු. මම මේක කොපි පේස්ට් කරගෙන යන්නම්. අපි ගත්තේ ඊගාවට බර්ත්ඩේ එකට ඒකේ නේම් එක බර්ත්ඩේ කියලාමයි තිබුණේ. මම ඒක මෙතන වේරියබල් එකට ගන්නවා බී ඩේට් කියලා. බර්ත්ඩේ නේම් කරලා තිබුණේ නම් කරලා තිබුණේ බර්ත්ඩේ කියලා වෙන්න ඇති බලමු. මට මතක නැහැ ඒක කොහොමද තිබුණේ කියලා. මේ විදිහට තිබුණා.
මෙතන කැමති නමක් බර්ත්ඩේ හරි බර්ත්ඩේ හරි මොකක් නක් කමන්නේ DD හරි මොකක් නක් කමන්නේ එතන වේරියබල් එක දාගන්න. හැබැයි මේ නමින්ම තමයි ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න දෙයක් තියෙන හරි මේක ගැටලුවක් නෑ. මෙන්න මෙතන හරි gender එකේ එතකොට gender එක අපි කතා කළොත් මේකේ දැන් ඔයාලට පේනවා මේකේ male female දෙකෙන් එකයි delete කරන්න පුළුවන්. ඒකට එතකොට මේ ready button දෙකටම එකම නම තියෙන්න ඕනේ මෙහෙම වෙන්න. ඔයාලට මේක පේනවා මේ ready button දෙකේ name එක එකම සමාන එකක් තියෙනවා. මේකෙත් name එක gender මේකෙත් gender. එතකොට එහෙම වුණොත් තමයි එකම නමින් තියෙන ඒවා එකයි delete කරන්න පුළුවන්. අපි නිකන් මේකේ පොඩි වෙනසක් කරලා බලුවොත් දැන් මේකේ බලන්න මේ මේ දෙකම සිලෙක්ට් වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඔයාලටත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ වගේ තැන්වල මම බලන්න එකම නමින් තියෙනෝනේ. මේකෙදි අපිට තව වැඩක් තියෙනවා කරගන්න. මේකට වැලියු එකක් දෙන්න ඕනේ. මේකට මොකද අපි මේ හැම එකකටම වැලියු එකක් දෙනවා. දැන් මේක වැලියු එක අපි එන්ටර් කරනවා. නමුත් මේක වැලියු එක එන්ටර් කරන්න බැහැ. මේක උනත් රේට් එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන් වැලියු එක විදියට. නමුත් මේක වැලියු එකක් සිලෙක්ට් කරන්න බැහැ. ඒ නිසා වැලියු එක අපි මෙහෙම මැනුවල් එහෙම නැත්නම් මේක ඇතුලේ කෝඩ් එකෙම දෙන්න ඕනේ වැලියු එක මොකද්ද කියලා. මේ විදියට ඔන්න මේල් කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 12 කියලා එහෙම නැත්නම් එහෙම දෙන්නත් පුළුවන්. ඒකට ඊමේල් කියලා දෙන්න පුළුවන්. හරි. මේක මේල් මේකට දෙනවා ඊමේල් කියලා. ඒක මතක තියාගන්න මේ චෙක් බොක්ස් එකක් තියෙනවා නම් හෝ එහෙම නැත්නම් රේඩියෝ බටන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් වැලියු එකක් කෝඩ් එකේදී දෙන්න ඕනේ. කෝඩ් එකේදී වැලියු එකක් දෙන්න ඕනේ. මේවා අපි වැලියු එන්ටර් කරනවා. ඊමේල් එකකට වැලියු එන්ටර් කරන්න පුළුවන්. ෆෝන් නම්බර් එකට එන්ටර් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඔය ගැටලුව එනවා. හරි. මොකද අපිට මේ මේ අපි ඒක බලමු එක කතා කරනකොට අපි මේකට වැලියු එකක් දුන්නා. දැන් අපි කොහොම හරි වැලියු එකක් දුන්නා. අපි gender කියන ෆීල්ඩ් එකෙන් එන data එක අපි මේ විදිහට මේකේ නම් කරමු. මම gender කියලාම ගන්න. gender ඒකේ නමින්ද ආවේ gender කියලාමයි තිබුණේ. මේකේ වේරියබල් එකයි මේකයි සමානයි. මේ ගැටලුවක් නෙමෙයි. ඊට පස්සේ අපි ඉතුරු ටික ටක්ටක් ගාලා කරගෙන යන්නේ. ඊට පස්සේ දේසි ෆෝන් නම්බර් එකට නැහී ඊට කලින් තිබුණා ඊමේල් එක. ඊමේල් ගිලම හිටුණේ ෆෝන් නම්බර් එකට ෆෝන් කියලා දිනනවා. මේක අපි වෙනම කතා කරමු. මම අර කළ දේසි ඉඳ මට ගාලා එක ඉක්මනින් මෙතන ලියා ගන්න. ඊමේල් මොන හරි මට වැරදෙනව නම් කියන්න. ඊමේල් sorry mail නෙමෙයි ඊමේල්. හැබැයි කන්ටක් කියන අපේ වේරියබල් එකට ඩේට එක ගන්න ෆෝන් කියන ෆීල්ඩ් එකෙන් එන ඩේට එක. මේ වෙනස් දෙකක්ම ගත්තේ මොකද මේ මමත් පීසි මුලින්ම දවස්වල අපි හිතන් ඉන්නේ මෙතන තියෙන නමයි මෙතෙන්ටත් එන්න ඕන කියලා. එහෙම එකක් නෑ. ඒ නිසා මේ පොඩි පුළුවන් මේ වෙනස්ම දෙකක් ගත්තේ. අපිට ඕන මේ මේ නමම වේරියබල් නේම් එකට ගන්නත් පුළුවන්. ඒක ගැටලුවක්. හරි මේක ඔයාලට දැන් කියවන්න පුළුවන්. එහෙනම් ෆස්ට් නේම් කියන එකෙන් පෝස්ට් වෙන ඩේට එක එෆ් නේම් කියලා හඳුන්වනවා. ලාස්ට් නේම් කියන ෆීල්ඩ් එකෙන් එන පෝස්ට් වෙන එහෙම නැත්නම් එන ඩේට එක එල් නේම් කියලා හඳුන්වනවා. බර්ත්ඩේ නම් බර්ත්ඩේ බී ඩේට් ඒ විදිහට මේ ටික හඳුන්වනවා. අපිට තව එකක් තියෙනවා අපි ඉගෙන ගන්න මේකේ. ඒ තමයි මෙන්න මේ මේ drop down list එකෙන් කොහොමද අපි ගන්නෙ. එතකොට අපි මේක select කළාට ඇත්තටම මේ select වෙන එක නෙමෙයි මොකද්ද අපි value එක විදිහට එන්නේ. මේක නිකන් පේන්න විතරයි. මේක කියන්නේ view වෙන එක විතරයි මෙතනින් වෙන්නේ. මේකේ value එක වෙනම දෙන්න වෙනවා. දැන් ඔයාලට මේ පේනවා මේකේ ගත්තොත් මේ select එක මගේ ඕක මේ select එකක් ගන්න කොහොමද කියන කතා කරලා select එක ඇතුලේ options කීපයක් තියෙනවා.
එතකොට මේ options වලට අපි value එකක් දෙන්න ඕනේ. මේක value එක මොකද්ද? මේ option කියන දන space එකක් තියන value එකක් දෙන්න. Value සමානයි. Double quotation ඇතුලේ මේ නමම වෙන්නත් පුළුවන්. හොඳ නැහැ. ඔයාලට කැමති නම් මේක වෙන අගයක් දෙන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යෙන් value එක මෙතන දෙන්නම ඕනේ. Value එකක් තිබුණ නැත්නම් මේ date එකක් save වෙන්නේ නැහැ මොකද? දත්තයක් නැති නිසා. Date එකක් නැති නිසා. මේ විදිහට හැම ඔප්ෂන් එකකටම වැලියු එකක් දෙන්න වෙනවා. ඒක මේ නමම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපිට එහෙම ගමු ගැටලුවක් නැහැ. මේකටත් ඔප්ෂන් එකකට වැලියු එකක් දෙමු. මේවා ටෙස්ට් එකක් නිසා මේ ඇතුලේ බලන්න මේ ස්පේස් තිබුණාට ගැටලුවක් නැහැ මේවා. මොකද टेस्ट मंगा वो मेक पैदली सिलेक्ट ड्रॉप डाउन एक अभी सिलेक्ट किए ना තැනට තමයි name එක assign කරන්නේ. ඒක තමයි මේ එහෙම නැත්නම් මේ field එකේ අපි නම දෙන්නේ මේකට. ඒකේ තියෙන options වලට අපි value එකක් assign කරනවා. value වලට ආයි name කරලා name දාන්න ඕනේ. sorry option වලට name කරන්න ඕනේ නම් කරන්න ඕනේ. මේ විදිහට ඔයාලා ඒක තේරුම් ගන්න. එහෙනම් අපි ඒකත් පල්ලෙහෙන් ලියමු. Signation කියන වේරියබල් එකට අපි ගන්නේ එකට අපි දීලා තිබුණ නම තමයි දීලා තිබුණ නම DES desk කියලා දෙන්න. මේ කරපු දේ පැහැදිලි ඇති නේද? කොටික පැහැදිලි ඇති. අපි නිකන් මේක එකෝ කර කර බැලුවොත් එක කළොත් අපිට අර එන්ටර් කරන ඩේට් එක මෙතෙන්දී මොනවා හරි ගැටලුවක් එනවා අපිට නිතරම මේක මේ මෙහෙම කරලා බලන එක හොඳයි. ඔහොල්ල බලන එක හොඳයි. ඩේට එක ඇත්තටම මේ දීලා තියෙන නමින් මෙතන අපිට එනවද කියලා. ෆුල් වතාවෙදී ඔයාලට පේනවා මෙතන සම්පූර්ණ error එකක් එනවා. ඇයි error එකක් එන්නේ? අපි මේක data enter කරේ නැහැ. අපි මේක බලමු මේක සමන් इमेल इमेल टाइप अनिवार्य इमेल टाइप इमेल अनिवार्य फोन नंबर फोन नंबर टेक्स्ट में විදියට designation එක select වෙලා තියෙනවා IP office කියලා register කරලා බලමු. අපි ඉස්සෙල්ලා data එක අපිට මෙතන මේක පෙන්වනවාද කියලා. ඔයාලට පේනවා මේක එක දිගට මේකේ මොකද break කරේ නැහැ. එකක්වත් error ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි හරියට මේක ලියලා දිනවා. මේකේ නිකන් බැලුවොත් අපි නිකන් වෙනසක් කළා මෙතන මේ first name කියන එක මට වැරදිලා හිතන්නකෝ මම මෙහෙම කළා කියලා. මොකද නම දාලා නම තියෙන්නේ first underscore නේම් කියලා මට වැරදිලා මම මෙහෙම වුණා කියලා හිතන්නකො මේවා මේ වගේ එරස් වෙන්න පුළුවන් අනිවාර්යෙන්. අපි දැන් එන්ටර් කරලා බලමු. සමන් මේල් අනිවාර්යෙන් ඉර එකක් එනවා. මොකක්ද ඉර එක?
වාට පෙන්නනවා මෙතන මෙන්න මෙහෙම index එකක් තියෙනවා මේ මේ undefined index එකක් තියෙනවා first name කියලා කියලා තියෙනවා ඒ කියන්නේ මේ මෙතන first name කියලා මෙන්න මෙහෙම එකක් ඔයාලට පේනවා එහෙනම් හඳුනා ගන්න මොකද error එක පෙන්නනවා මොකද්ද කියලා ඒ නිසා අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන අනිවාර්යෙන් check කරලා බලන්න පුළුවන් මේ නම මොකද අතන තියෙන්නේ කියලා ඔයාලට පැහැදිලි ඇති මම හිතන්නේ ඒක මෙතන first underscore name තියෙන්නේ නමුත් අපි කිව්වේ first name කියලා ඒ නිසා ඒක හරි ගැටලුවක් නෑ අපි එතන මෙතන මෙතෙන්ට ගම් මේ කෝඩ් එක හරියට ඉන්ද මට පොඩ්ඩක් අර මේ මේ drop down menu එකේ value එක දාපු තැන චුට්ටක් පෙන්වන්නකො ගැටලුවක් තියෙනවා දාය type කරලා පෙන්වන්න ඕනේ නෑ නෑ මට එතන තැන විතරක් පෙන්වනවා නම් ඇති ඔව් මෙතන අපි අපි උඩ සාරංග දැන් අපි මේ වගේ අපි value එකක් enter කරනවානේ දැන් මේ වගේ අපි value එක enter කරනවා මොනවා හරි enter කරන්න පුළුවන් නමුත් අපිට මේ චෙක් බොක්ස් එකක් හරි නැත්නම් රේඩියෝ බටන් වල data enter කරන්න දෙන්නේ නැහැ select කරන්න දෙන්නේ ඒ වගේම තමයි මෙතන මේ මේවයේ ඇත්තටම මේ මේ mail කියලා කියන්නේ ඒක මොනව හරි ගැටලුවක් තියෙන හැමෝටම පොඩ්ඩක් අහගන්න මේ mail කියලා කියන්නේ ඇත්තටම මේක value එක නෙවෙයි මේක මේ ඇත්තටම මේ අපි පාවිච්චි කරන එක නෑ හැබැයි user ට පෙන්නන්න තියෙන වචනේ විතරයි මෙතන මේ කිසිම අගයක් නෙවෙයි මෙතන තියෙන්නේ email කියලා කියන්නේ මේකේ තියෙන value එක නෙවෙයි අපිට පේන එක ඒ වගේම තමයි drop down එකේ drop down එකේ අපිට මේ පේන තියෙන පේන දේ නෙවෙයි ඇත්තටම value එක වෙන්නේ සමහරට මේක වෙන්නත් පුළුවන් මේක නොවෙන්නත් පුළුවන් ඒ නිසා radio button වල එහෙම නැත්නම් check box වල සහ drop down එකේ අපි manual දෙන්නනවා value එක මෙන්න මෙහෙමයි එක දෙන්නේ කො එක මේක නම් අපි කිව්වා radio button වල අපි value එක කියලා මෙන්න මේ විදිහට දෙන්න ඕනේ සහ මම ගැටලුව ආවේ ගැටලුව තියෙන්නේ මෙතන ගැටලුව නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මේ පෙන්වන්න කියලා කිව්වේ අපිට හැම ඔප්ෂන් එකකටම වැලියු එකක් මෙන්න මේ විදිහට දෙන්න ඕන මේකටත් වැලියු එකක් වෙනම දීලා තියෙනවා මේ වැලියු එකක් නැත්තම් මේ ඇත්තටම පෙන්වන්නේ නැහැ හරිද ඒක හරි 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 ඒකට නේම් එක දෙන්න ඕනේ සිලෙක්ට් කියන තැනට එතකොට මේ තෝරා ගන්න ඕනිම එකක් අපි ඩෙස් කියලා තමයි මෙතන එහෙම නැත්නම් ඩෙසිග්නේෂන් කියලා තමයි මෙතන හඳුන්වන්නේ මේ ටික පැහැදිලි ඇති දැන් අපි බලමු මෙන්න මේ ටික ඩේටාබේස් එකක් හදලා සේව් කරන්න මම මේ ටික ගිය සතියේත් මේක කළා අද පොඩ්ඩක් ස්ලෝ එහෙම නැත්නම් හිමීට මේක පැහැදිලි කළා දැන් අපි අර මට මෙතන පොඩි වැරදීමක් වුණා සාමාන්‍ය ගොඩක් දුරට ඔටෝ එහෙම නැත්නම් අර ඉක්ලිප්ස් වල මේ ඔටෝ එන්නේ නැහැ මේ මෙතෙන්දි ඒක අමතක වෙලා ගියා ඒක ගන්න හරි අපි මුලින් ඩේටාබේස් එකක් හදාගමු මේක පොඩ්ඩක් මේකට බලා ගන්න අපි ඩේටාබේස් කළේම නේ කොහොමද අපි ඩේටාබේස් එකක් හදා ගන්න කියලා ඒක හරි කවන්නේ අපි ගමු එතකොට අපි ඩේටාබේස් එකට යන්න පුළුවන් අපිට ලෝකල් හොස්ට් කියලා ටයිප් කරන්න ලෝකල් හොස්ට් කියලා විතරක් ටයිප් කරලා එන්ටර් කළාට පස්සේ අපේ සර්වර් එකට යන්න. එතකොට අපි මේව ඇත්තටම මුලින්දාම සරලව කළේ නැහැ. අපි ඇත්තටම PHP නම් PHP install කරන්න ඕනේ. අපි PHP install කළේ නැහැ නේ. PHP නිකන් run වෙන්නේ නැහැ. PHP install කරන්න ඕනේ. ඒ වගේම තමයි SQL නිකන් database හදන්න බෑ SQL වෙනම install කරන්න ඕනේ. හැබැයි SAM හරි WAM හරි install කරගන්නවා කියන්නේ ඔය ඔක්කොම install වෙනවා. ඒ නිසා තමයි අපිට මෙහෙම එන්නේ. හරි. ඒ නිසා මේ මේ server එක තමයි මේ local host කියලා type කළාට පස්සේ අපි local server එකට යනවා. අපි මන් දැනට run කරගෙන ඉන්නේ WAM server එක. අපර SAM server එකට යන්න ඕන නම් ඒත් local host ම තමයි. පොඩ්ඩක් මේ run මේ මේ ඉන්ටර්ෆේස් එක චුට්ටක් වෙනස් වෙනවා මේක තියෙනවා PHP MyAdmin කියලා PHP MyAdmin WAM server එකේ නම් ඔයාලට උඩම මේ උඩ බාය එකක් ඇති මෙනු බාය එකක් මේකේ අන්තිම එහෙම නැත්නම් දකුණු පැත්තේ උඩ PHP MyAdmin කියලා ඇති WAM එකේ මේක විදිහට තියෙනවා මම PHP MyAdmin කියන එක උඩ ක්ලික් කරන්න එතකොට අපේ database වලට යන්න පුළුවන් එතකොට මේකේ අපිට
database එකක් හදාගන්න සහ ඒවට tables හදාගන්න යෝනි එකක් මේකේ කරගන්න පුළුවන් මේකෙත් මතක තියාගන්න අපි සාමාන්‍ය පොදු මේක database ගැන අවබෝධයක් ඇත්තෙම නැති අයට තමයි මේ එහෙම නැතුව මේකේ මුලයි ඉඳාම අර ඇඩ්වාන්ස් එකටම යනකම් කරන්නේ නැහැ පොඩි අවබෝධයක් දීලා පස්සේ අපිට කරන්න පුළුවන් මේකේ ඇඩ්වාන්ස් ලෙසන්ස් එහෙම නැත්නම් මොනවද තියෙන කියලා දැන් මේක PHP MyAdmin ගියාට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ වාට සමාන ගොඩාක් දුරට සමානයි ඉන්ටර්ෆේස් එක ඒ කියන්නේ වෑම්ප් එකේ සෑම්ප් එකේ දෙකම පුංචි පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා නැත්නම් බොහෝ දුරට සමානයි හරි ඒකේ මේ පැත්තේ තියෙනවා අපි හදාගත්ත database ටික උඩක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් databases SQL status users මේ විදිහට බලා ගන්න පුළුවන් හරි මේ පැත්තෙත් ඒ server එකේ version එක මොකද්ද ඒ කරුණු ටිකක් ඔයාලට මේකේ මේ පැත්තේ තියෙනවා අපි යමු අපි database එකක් හදාගන්න පොඩි පාඩම විතර මේ database click කළාට පස්සේ මේ database ටිකක් මෙතනත් පෙන්වනවා ඔයාලට ඕන නම් මෙතන අලුත් database එකක් හදාගන්න පුළුවන් අපි කොහොමද database එකක් හදන්න ඕනේ ඔයාලට නැත්තම් මෙන්න මෙතන new කියන එක උඩ click කරන්නත් පුළුවන් ඒ කොහොම කළත් මෙතෙන්ට තමයි එන්නේ හරි ඔයාලට මම හිතන පැහැදිලි ඇති කිව්වා අපි local host type කළා එහෙම නැත්තම් server එකට ගිහිල්ලා PHP MyAdmin ගිහිල්ලා database view කළාට පස්සේ මේ interface එක තමයි එන්නේ ඒක මේ new කියන මේ පැත්තේ වම් පැත්තේ තියෙනවා ලිස්ට් වෙනවා හදලා තියෙන database ටික. දැන් මාගාව තියෙනවා මේ වලට covid කියන එකයි එක විතරයි මම හදුවේ අනිත් ඒවා මේ එනේ ඔටෝ එනේවා. මම හදලා තියෙනවා covid කියන එක. මේ නිකන් බැලුවොත් මේක covid එක උඩ ක්ලික් කරලා වලට මේ database එකේ තියෙන tables ටික පෙන්නනවා. එතකොට නිකන් මේ හදලා තියෙන එක නිකන් බලමු. එතකොට category කියන table එකේ වලට පේනවා මේකේ මේ data type එක අපි දැන් කතා කරපු ඒවා දීලා තියෙනවා දැන් අපි නිකමට මේක බලනොත් බලන්න data type මොනවද තියෙන්නේ කියලා int වාචා text date numeric කෙනේ අර අර කලින් කිව්ව එකේ වගේ බලන්න මේ ඇත්තම number එකක් නම් බලන්න කැඩෙන ප්‍රමාණය number එක නම් tiny int small int medium int int මේ විදිහට decimal ඔය විදිහට බලන්න ගොඩාක් විදිහට ඒ number කැඩෙනවා ඒ number එකක් date and time එකක් නම් date date time time stamp time year බලන්න string එක අපි කතා කරන්නේ string කියලා විතරයි මේ cha vacha time text text medium ඔය ගොඩාක් දේවල් ගැන කතා කරනවා ඒතර මම මේ ඔක්කොම ටික අපි පාවිච්චි කරන්නේ නැහැ ඒ කියලා කියන්නේ එහෙම අවබෝධයක් ඇතුව වැඩ කරනවා ඒ කියලා කියන්නේ අවබෝධයක් තියෙනවා මෙහෙම ඔක්කොම දැනගන්න ඕනේ මේව කරන්න ගියාට පස්සේ. දැන් මෙතන මේ tiny int වලට කිව්වොත් මේකේ data enter කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. නමුත් මේකේ අපි int කියලා දීලා තිනවා පොදුවේ එච්චරයි. එහෙම නැතුව මේකේ date එක කොච්චර ප්‍රමාණයක්ද කියලා ඒ ප්‍රමාණය අනුව තියන්න ඕනේ නැහැ. මේ පොදුවේ තිබහම ඒක එහෙම උඹල නැත්තේ නැහැ. උඹලා වෙනවා. නමුත් අපි මෙහෙම කරමු සාමාන්‍ය පොදු එකක්. ඒකට මම අලුත් data base එකක් හදාගන්න new ගිහිල්ලා එතකොට database එකට නමක් මෙතෙන්ට දෙන්න ඕනේ. දැන් අපි කරන්නේ register එක මම staff කියලා ගන්න නිකන් database එකට නමක් staff කියලා ගත්තා. එතකොට ඔයාලා මෙතෙන්දිත් මේ නම් දෙනකොට නම් නමක් දෙනකොට වචන දෙකකට දෙන්න එපා දෙක තුනකට එකම නමක් විදිහට එහෙම නැත්නම් එකවත් තනි වචනයක් විදිහට දෙන්න ඕනේ වෙන් කරන්න ඕන නම් underscore පාවිච්චි කරන්න. ඔයාලට මෙතන පේනවා එහෙම ටේබල් වල එහෙම තියෙනවා මම මේක ක්‍රියේට් කරගන්න නමක් දුන්නා ක්‍රියේට් කරගත්ත එච්චරයි තියෙන්නේ එතකොට database එක ක්‍රියේට් වුණා ඔයාලට පේනවා ඇති මෙතන stack කියලා data එහෙම නැත්නම් database එකක් ක්‍රියේට් වෙලා තියෙනවා මම මේක ඉවර කරගන්න මේ තියෙන අපි හදාගත්ත database එක දැන් මේක database එකේ table මොකක්ද නැහැ ඔයාලට පේනවා අපි database එකක් නම් අනිවාර්යෙන් table එකකුත් අපි හදාගමු register කියලා. දැන් මේ අද අපි පාවිච්චි කරන knowledge එක ඇති වාර සාමාන්‍ය මේ අද කරන එක මේ මේක පොඩි database එකක්
පොඩියට පටන් ගන්න සාමාන්‍යයෙන් පොඩි database එකක් හදාගෙන කරගන්න හොඳටම ඇති වෙයි කියලා හිතනවා. අපි බලමු මේකේ මේ ටේබල් එකට අපි ෆීල්ඩ් කීයක් වුණා වෙනවට කියලා. මේක ඔයාලට පේනවා අපි මේක ගත්තොත් අපි දැනට front end එක හැටියට පුංචි database එකක් හදාගන්නේ. ඔයාලට පේනවා first name එක, last name එක 1 2 3 4 5 6 7. මෙතනම අපි ටේබල් එකට columns අපි Excel හිතන්නකෝ නේද? අපි මේක Excel එකේ enter කළා නම් කොහොමද එන්නේ? පළවෙනි column එකේ first name එක, දෙවෙනි එකේ last name එක, එහෙම enter ගන්න ඒ විදිහට. ඒව තමයි අපි දැන් table එකේ columns විදිහට ගන්නෙ. right? එතකොට 1 2 3 4 5 6 7. සහ මම මේකේ අනු අංකයක් වෙන්න මේකේ columns ගන්නවා 8. මේ විදිහට මම කිව්වා 8ක්. මට table එකට columns 8ක් දෙන්න කියලා. එතකොට අපිට columns 8ක් දෙනවා. මේක ඉගෙන ගන්න ගොඩක් තියෙනවා මම සාමාන්‍ය පොත ටික විතරක් කියන්න. මම මේ පළවෙනි එකට මම දෙනවා ID කියලා. ඒ කියන්නේ මම මේකට දෙනවා අර අපි ටේබල් එකක් ගත්තොත් 1 2 3 කියලා එන්න එපා මේකට. ඒක මම නිකන් රෙජිස්ටරෙක් ID කියලා එකක් දෙන්න. ඔයාලට මේ මේකෙදි ඩේටාබේස් කරනකොට අනිවාර්යෙන් කියාදේ මේකේ ටයිප් එක, ඊට පස්සේ කීස් දෙන්න ඕනේ, මේකට ප්‍රයිමරි කී හොරින් කියලා එහෙම දෙන්න ඕනේ. ඒ වගේ ටික ඔයාලා ඩේටාබේස් කරනකොට රිසර්ච් කරයි. මට දැනට මේ ඩේටාබේස් එකට වුමනා ටික විතරයි මම කරන්නේ. ඊට පස්සේ දෙවැනි එකට මම දෙන්නේ F name කියලා. F name එහෙම නැත්නම් first name. දෙවැනි එකට දෙනවා L name. මෙතන ගැටලුවක් නැහැ, ඔයාලා කැමති නමක් දාගන්න. අර දැන් මම දාගත්තේ මෙන්න මේක තියෙන නම් ටික මයි, මොකද මට එන්ටර් කරන්න ලේසි වෙන්න මේ නම වෙන්න ඕනේ ටේබල් එකේ කැමති වාලා නමක් දාගන්න. එල් නේම් එක, ඊට පස්සේ අපිට තියෙනවා බර්ත්ඩේ එක, ජෙන්ඩර් එක, ඊමේල් එක. බර්ත්ඩේ එක එක, ඊමේල් එක, ජෙන්ඩර් එක, ජෙන්ඩර් එක. ඊට පස්සේ තිබුණා අපිට ෆෝන් නම්බර් එක සහ ඩෙසිග්නේෂන් එක. ෆෝන් එහෙම නැත්නම් කන්ටැක්ට් එක, ඩෙසිග්නේෂන් එක. මම කැමති නම් වලින් මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මේකේ අපි අනිවාර්යෙන් අර ටයිප් එක දෙන්න ඕනේ. දැන් අපි 1 2 3 කියලා තමයි පළවෙනි කියන්න ඕනේ. ඒ නිසා ඉන්ටිජර් දෙනවා int. ඒකේ length එක. length එක කියලා කියන්නේ ඉලක්කම් කීයක එකක්ද අවසන්. දැන් අපි තුමු මේක ඉලක්කම් මේ length එක 1 කියලා දුන්නොත් එකේ ඉඳන් 9 වෙනකම් විතරයි එන්ටර් කරන්න පුළුවන්. 10 එන්ටර් කරන්න බැහැ. එතකොට මම මේකේ number 2 කියලා දුන්නොත් ඔයාලට තේරෙයින 99 වෙනකම් විතරයි එන්ටර් කරන්න, 100 එන්ටර් කරන්න බැහැ. හරි. 3 කියලා දැම්මොත් ඒකේ අපි database එකේ data enter කරන users ලා ගාන අනුව, එහෙම නැත්නම් ඒකේ ප්‍රමාණය අනුව ඔයාලා තීරණය කරනවා. මම මේකට දෙන්න නම් length එක 5 කියලා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා එහෙනම් ඉලක්කම් පහක සංඛ්‍යාවක් යනකම් විතරයි enter කරන්න පුළුවන්. ඊට වඩා මේකේ data enter වෙන්නේ නැහැ. F name එක අනිවාර්යෙන් මොකද්ද දෙන්න ඕනේ? වාචා. වාචා. දැන් අපි අර string කියන එක අපි මෙතෙන්දි කතා කරනවා වාචා කියලා. මේ බලන්න string කියන එකේ කැඩෙනවා තව චා වාචා ඒ විදිහට. මම මේකේ පොදු එක විදිහට database වලදී අපි කතා කරනවා වාචා. integer එක අපි පොදුවේ කතා කරනවා int කියලා. එහෙම දුන්නහම ඇති දැනට l name එකක් එහෙනම් වාචා නේද? එහෙම නැත්නම් test එකක් එන්න ඕනේ වාචා. birthday එක මොකක්ද වෙන්න ඕනේ? date එකක් වෙන්න ඕනේ. email එක වාචා. ජෙන්ඩර් එක මේල් ෆීමේල් කියලා නේ දුන්නේ අපි. ඒ නිකන් ටෙස්ට් එකක් නේද? එතන ඒකටත් මම මෙහෙම දෙන්න. ෆෝන් නම්බර් එක අපිට දෙන්න පුළුවන්. මෙහෙම දෙන්න පුළුවන්. ෆෝන් නම්බර් එක අපි තීරණය කරන්න ඕනේ නම්බර් කියලා විතරක්. නම්බර් එකක් විතරක් දෙනවා නම් අපිට ඉන්ටිජර් දෙන්න පුළුවන්. සහ මේකේ තව කොටස් තියෙනවා. දැන් අපිට ෆ්ලෝට් ඩබල් එන්නේ නැහැ නේ කොහොමත් නේද? මතක ඇති ඩෙසිමල් ප්ලේසස් එන්නේ නැහැ. ඒ නිසා මම මේකටත් දෙන්න in කියලා. සමහරට data enter කරනවා නම් සමහරු අර මෙන්න මේ විදිහට නිකන් මේක එන්නේ නැහැ. අපි enter කළොත් පරිවිලාවත්
මෙන්න මේ විදිහට ෆෝන් නම්බර් එකක් තරුවයි යනවා මේ විදිහට මේ sorry කියලා නෙමෙයි මේ දැන් මෙහෙම එන්ටර් කළාට පස්සේ මේක නම්බර් එකක් විදිහට ගන්න බෑනේ ඒ නිසා අපි ඕන එකක් කියලා මේ මොන වාට දෙන්න පුළුවන් නැත්නම් නම්බර් එකක් දෙන්න පුළුවන් එහෙම කැමතික අපි මේ මම නිකන් මෙහෙම දෙන්න ඊට පස්සේ ඩෙසිග්නේෂන් එක අනිවාර්යෙන් වාදා වෙනවා මේකට අපි එතකොට ෆස්ට් නේම් එකට අපි නම් එන්ටර් කළොත් වල කොච්චර දිග නමක්ද එහෙම නැත්නම් වැලි සෝරි ලෙන්ත් එක කොපමණ කැරක්ටර්ස් සංඛ්‍යාවක් මේක තියෙන්න ඕනේ උඩරිම කියලා දෙන්න පුළුවන් මම නිකන් 2000 වගේ දෙන්න. ඔයාලා කැමති නම් ඔය කොන්න 50ම 10යි 50ම එහෙම ගැටලුවක් නැහැ. සාමාන්‍ය ෆස්ට් නේම් එකට 50ක් එන්නේ නැහැ ඉතින් ඒක. එහෙනම් අපි දෙමුකෝ මේ විදිහට ලාස්ට් නේම් එකට. ඩේට් එකක් නම් ගැටලුවක් නැහැ මේ ලෙන්ත් එකක් දෙන්න ඕනේ නැහැ ඩේට් එක. ඊමේල් එක වාචා නිසා අපි ඒක දෙමු 50 ඩෙන් එකක් මේ විදිහට අපි ලෙන්ත් එකක් දෙන්න. පාට වෙනවා ඩෙන් එකේ නම් මේල් ඊමේල් කියලා විතරයි තියෙන්නේ. කොහොම ආවත් ওই දෙක තමයි එන්ටර් වෙන්නේ. අපි 50ක් දුන්නත් ඒ ප්‍රමාණය දුන්නත් ගැටලුවක් නැහැ. ෆෝන් නම්බර එකට 10ක් තියන්න පුළුවන්. ඉලක්කමක් විදිහට ගත්තොත් නමුත් අපි අර අපි ටයිප් කළොත් මෙන්න මේ තියෙන විදිහට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට 9 10 11 12ක් වගේ යනවා. ඒ නිසා මෙතන ඒ ගාන දෙන්න නැත්තම් පාර කැමති ගානත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුණා කවදා. හැබැයි මෙතන මේ විදිහට දුන්නොත් ලෙන්ත් එක 10 කියලා දුන්නොත් ඊට වඩා ෆෝන් නම්බර් එකක් එන්ටර් කළා සේව් කළාට සේව් වෙන්නේ නැහැ. අපි නිකන් හොරක් කරලා බලමු. ඩෙසිග්නේෂන් එකට අපි ඒක තීරණය කරන්න ඕනේ මෙතන තියෙන නම් එක. අපි ඩෙසිග්නේෂන් එකේ අපි දීලා තියෙන වැලියුස් කීපයක් තියෙනවනේ මේ. ඒවත් එක තීරණය කරන්න කොච්චරක්ද කියලා මම මෙතන 100 වගේ දෙන්න. එහෙම ගැටලුවක් නෙමෙයි. තව එකක් තියෙනවා අරත් අපිට දැනට ඒක උමරන්නේ අපි මේක සිංහලෙන් එන්ටර් කරනවා නම් මේ වැලියුස් එම සිංහලෙන් දීලා තිබුණා. එතකොට අනිවාර්යෙන් මේකේ ලෙන්ත් එක මීට වඩා වැඩි වෙන්න ඕනේ. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් අපේ 50ක් කියලා කියන්නේ 100ෙන් සාමාන්‍යයෙන් 80ක් 100ක් වගේ වෙනවා. ඒ නිසා ඒක ලෙන්ත් එක වැඩි කරලා දෙනවා. දැන්ට ඒවා දැනට ඕනේ අපි සාමාන්‍ය මේ වගේ ඩේටාබේස් එකක් හදාගත්තා. හරි. මෙච්චරයි අපිට දැනට උමනා වෙන්නේ. ඊට පස්සේ අපි මේක නිකන් සේව් කරලා බලමු. කොහොමද සේව් වෙන්නේ කියලා. හරි. පාට තේනවා එතකොට මේකේ අපේ ටේබල් එක ක්‍රියේට් වුණා. රෙජිස්ටර් කියලා ටේබල් එකක් තියෙනවා. අපිට ඕන තව ටේබල් හදාගන්න පුළුවන් නියෝ ගිහිල්ලා. මේකේ ඕපන් වෙලා තියෙන බ්‍රවුස් කියන එක අපි ඩේටා මොකක්වත් නැහැ මෙතන. අපේ ස්ට්‍රක්චර් එකට ගියොත් ඔයාලට පේනවා අපි හදාගත්ත ෆීල්ඩ් එක. එහෙම නැත්නම් කොලම්ස් ටික මේ විදිහට නම් වෙලා තියෙනවා. ඒකයි ටයිප් එක මොකක්ද කියලා පෙන්නනවා. හරි. එතකොට මේ පළවෙනිම ID එකක් කියලා දුන්නමම ඒක මම පොඩ්ඩක් චේන්ජ් කරගන්න දැනට චේන්ජ් කරගන්න මම මෙතන AI කියලා තියෙනවා ඔටෝ ඉන්ක්‍රිමන්ට් කියන වචන දෙන්න දීලා සේව් කරන්න. පොඩි ගැටලුවක් ආවා. ඉන් කියලා තියෙනවා නා. අපේ ප්‍රයිමරි කී දේම ප්‍රයිමරි කෝරින් කී ඔයාලට කියා දෙයි. මම ඒක දුන්න ප්‍රයිමරි කී එක විදිහට දීලා ඒක ඔටෝ ඉන්ක්‍රිමන්ට් නේ කියලා කියන්නේ ඩේටා එන්ටර් කරන්න මේක 1 2 3 කියලා මෙන්න මේ ෆීල්ඩ් එකේ දාගනි. ඒක අපි ඔටෝ දෙන්නේ ඒක අපි දෙන්නේ නැහැ ඒක ඔටෝ එයා කරගන්න. හරි අපි ඩේටාබේස් එකක් හදාගන්න. මම කියන්නේ ඩේටාබේස් එක ඔයාලා ක්‍රියේට් කරලා බලන්න විවිධ ඩේටාබේස් හදාගන්න. ඩේටාබේස් එක ඇතුලේ ටේබල් හදාගන්න. ඩේටාබේස් එකට නමක් දෙනකොට තනි නම තියෙන්න ඕනේ. ටේබල් එකට නමක් දෙනකොට තනි නමක් තියෙන්න ඕනේ. ෆීල්ඩ් වලට නම් දෙනකොට තනි නමක් තියෙන්න ඕනේ. හරි ඔන්නව මතක තියාගන්න. අපි කරපු දේවල්. මම හිතන්නේ මේක මොනවා හරි ගැටලුවක් තියෙනවද? මට ටිකක් අමතකුණා ඔයාලා ට්‍රයිම් එකක් දෙන්න මේ වැඩේ කරන්න මොකද වෙලාව මතකින්ද එක්මනි මොකදේ හරි
දැන් අපි බලමු අපේ ඩේටාබේස් එක වෙනම තැනක තියෙන්නේ අපේ අපි ගත්ත front end එක එහෙම නැත්නම් අපි ගත්ත form එක වෙනම තැනක තියෙන්නේ මේ දෙක connect කරගන්න ඕනේ ඊගාවට අපේ ඩේටාබේස් එකයි මේ තියෙන PHP file එකයි connect කරගන්න ඕනේ ඊගාවට මම මේ copyent එක අයින් කරන්න දෙක view කරලා බලුවා එහෙම ගැටලුවක් නැහැ මේක කලින් recording එක මේ ready කරලා තියෙන එක upload කරන්න බැරුණා අනිවාර්යෙන් අද ඒක දාන්න recording එනකම් බලන් ඉන්න එපා ඔයාලා පුළුවන් තරම් බලන්න මේ graph එකටම එන්න නැත්තම් අපි ඊගාවට කරන්නේ මේ කොහොමද අපි database එක connect කරගන්නේ ඒකට අපි PHP වලින් ලියන්න ඕනේ connect කරන්න කියලා ඒක තමයි මෙන්න මේ විදිහට ඒකට අපි හදාගන්නවා මේ මම කරන එක ටිකක් බලාගන්න පළවෙනි එක තමයි අපි මේ අනිවාර්යෙන් පොදු එහෙම නැත්නම් ඉගෙන ගන්න ඕනේ වචන ටිකක් තියෙනවා මේක හොස්ට් නේම් එක මොකද්ද යූසර් නේම් එක මොකද්ද පාස්වර්ඩ් එක මොකද්ද ඒ කියලා කියන්නේ මේ ඩේටාබේස් එකට යන්න ගියාට පස්සේ යූසර් නේම් පාස්වර්ඩ් තියෙනවා ඒවා අපි පාවිච්චි කළා තමයි මේ යන්නේ අපි මේ ක්ලික් කරපු ගමන් ඒ යූසර් නේම් පාස්වර්ඩ් අනුව තමයි අපි මේක ඩේටාබේස් එකට එන්න වෙන්නේ අපි ඩේටාබේස් එකට පාස්වර්ඩ් දුන්නේ නැහැ දැම්ම දෙන්නේ නැහැ ඒවා දැනට දුන්න පාස්වර්ඩ් එකක් නැතුව තමයි අපි ඩේටාබේස් එකක් හදාගෙන ඒකට මේ ප්‍රිවිලේජ් දීලා අපිට ඩේටාබේස් එකට පාස්වර්ඩ් දෙන්න පුළුවන් නමුත් අපි දැම්ම ඩේටාබේස් එකට පාස්වර්ඩ් එකක් දෙන්නේ නැහැ හරි මේකේ හොස්ට් නේම් එක තමයි ලෝකල් හොස්ට් කියන්නේ ඒක අනිවාර්යෙන් මතක තියාගන්න මේ නම දෙන්න ලෝකල් හොස්ට් ඊට පස්සේ අපේ මේ මොකක්ද ඩේටාබේස් එකට යූසර් නේම් එකක් තියෙනවා ඒ යූසර් නේම් එක තමයි root කියන යූසර් නේම් එක root කියන එක යූසර් නේම් එක අපි මේක මේ double quotation ඇතුළේ දෙමු මේක ඊට පස්සේ පාස්වර්ඩ් එකක් මම දුන්නේ නැහැ පාස්වර්ඩ් එකක් database එකට අපි දුන්නේ නැහැ ගොඩාක් දුරට අපි කරන්න ඕනේ මොකද පාස්වර්ඩ් එකක් database එකට දුන්නොත් බැරි වෙලත් අමතක වුණොත් ඕක යන්නම අමාරුයි ඒ නිසා පාස්වර්ඩ් එක දෙන්නේ නැතුව අපි develop කරනවා hostin එකේදී අපි පාස්වර්ඩ් එකක් දාලා තමයි කරන්න ඕනේ මොකද මම නම් එහෙම කරන්නේ ඔයාලා නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එක හදලා ඔයාලා කස්ටමර්ට දෙනවා නම් පාස්වර්ඩ් එකක් දීලා එහෙම ඒවලේ ඒක කරන්න දැනට ඒක අපි මේ නොකර ඉමු. හරි දැන් අපි assign කරගත්තා මේකේ මේ database එකේ අවශ්‍ය root name user name එක password එක සහ මේකේ host name එක මොකක්ද කියලා. ඒතකොට මේ ටික වෙනසක් වෙන්නේ නැහැ අනිවාර්යෙන් මේ ටිකම තමයි එන්නේ. ඔයාලට මේ මේවේ variable නම් වෙන නම් දාන්න මොනවා ගැටලුවක් නැහැ. කැමති නමක් දාලා. හරි. ඊට පස්සේ අපි කනෙක්ට් කරගන්න මේක. ඒ කනෙක්ට් කරගන්න මෙහෙම. කනෙක්ට් කරගත්තා. එහෙම නැත්නම් කනෙක්ට්. එහෙම නැත්නම් ඒකට කැමති නමක් දාන්න කනෙක්ට් නිසා කනෙක්ට් කියලා දාගන්න. කනෙක්ට්. එහෙම නැත්නම් සමානයි. අදන් අපි SQL එකට දා MySQL link. මේක සමහර අය ඉන්නවා විශේෂයෙන්ම හෝමාගම DS office එකේ සම්බන්ධ වෙලා ඉන්නවා නම් මේ LI දාන්න එපා ඔයා MySQL විතරක් දාන්න දැනට මාත් එක්ක කතා කරපු අයගේ පරණ version එකක් තියෙන්නේ එහෙ ඒ නිසා LI එන්නේ නැහැ දැන් අපි අලුත් version එකේදී LI එනවා මම ඒක පැහැදිලි කරන්න මොනවා වගේද එන්නේ කියලා ඊට පස්සේ underscore MySQL LI underscore කනෙක්ට් කරනවා
මොකක්ද අපි කනෙක්ට් කරගන්නේ? කනෙක්ට් කරන්න අපි දෙනවා බ්‍රැකට්ස් ඇතුලේ යූසර්නේම් පාස්වර්ඩ්. මොකක්ද යූසර්නේම් එක? හොස්ට් එක. සෝරි මේ මේ හොස්ට් නේම් එක හොස්ට්. ඊට පස්සේ යූසර්නේම් එක. User. ඊට පස්සේ password. ඔටික ඉස්සෙල්ලාම දෙන්න. දැන් අපිට variable එකක දෙන්න නැතුව අපිට ඕන මෙතනම ඕන type කරන්න පුළුවන්. හැබැයි කොහොමද දෙන්න ඕනේ? Double quotation ඇතුලේ මෙහෙම දැම්මත් command. අපි ඉගෙන ගත්තා උඩින් යූස් වේරියබල් එකක් විදිහට ටයිප් කරලා පස්සේ වේරියබල් නේම් එක දැම්මත් හරි කියලා. මම එහෙම තමයි මෙතෙන්දි කරේ. මොකක්ද අපේ හොස්ට්? මොන අපි ඩේටාබේස් එක කනෙක්ට් කරගත්ත තව ඉවර නැහැ. ඊට පස්සේ අපි තව එකක් තියෙනවා. අපි ඩේටාබේස් එක නම දැම්මේ නැහැ. ඩේටාබේස් එකේ නම අපි දාගමු. ඒකට ඕන අපිට දාන්න පුළුවන් DB කියලා. අපි කරපු පිළිවෙලටම කරමු. database එක සමානයි මොකක්ද අපේ database එක star කියලා තමයි database එක ගත්තේ. ඔයාලට පේනවා මෙතන star කියලා database එක තියෙන. database name එක star. ඒ නිසා මෙතෙන්දි ඒ නමම දෙන්න ඕනේ මේකෙ. ඒකත් අපි මෙතෙන්ට දෙමු. ඩේටාබේස් එක මොකක්ද? ඒ පිළිවෙලට පාවිච්චි කරන්න ඕනේ. සෝරි. DB. ඔරේ අනිවාර්යෙන් ඉස්සෙල්ලාම ලියන්න ඕනේ හොස්ට් නේම් එක. ඊට පස්සේ යූසර් නේම් එක එන්න ඕනේ. ඊට පස්සේ පාස්වර්ඩ් එක එන්න ඕනේ. ඊට පස්සේ ඩේටාබේස් එක එන්න ඕනේ. මේ පිළිවෙලට මෙතන යනවා. ඊට පස්සේ දැන් අපි කනෙක්ට් කරගත්තා මේ විදිහට. මෙච්චරයි කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ඇටේ අපි බලන්න ඕනේ මේකේ මේ මේ ටික පේනොත් අපි මොකද්ද කරන්න කියලා. මේ if condition එකක් මේ ලබන සතියවත් මම කරන්න. ඒක දැනට මේ ලියන හැටි බලා ගන්න. පෙරේලාවත් මේක fail වුණොත් නැත්නම් මේ connection එක මෙන්න මේ connection එක fail වුණොත් මොකද්ද කරන්න කියලායි අපි කියන්නේ. මෙන්න මේ අපි උඩින් ලියාගත්ත දැන් connection එකක්. ඒ කනෙක්ෂන් එක බැරි වෙලාව පේනවා. මේ සමාන ලකුණු තුනක් එක්ක අපි ටයිප් කරන්න මෙහෙම ෆෝල්ස්. මොනවා වෙනවද දැන් අපිට මේ අර බූලියන් ටයිප් එක නේද? ට්‍රූ ෆෝල්ස් ෆෝල්ස් වුණොත් මොකද්ද කරන්නේ? if කියලා මෙන්න මෙතෙන්ටම අපි එක ගමු පැහැදිලි වෙන්න. මෙන්න කනෙක්ෂන් එක ෆෝල්ස් උනත් මෙන්න මෙහෙම මේක ඔයාලා මේ මම මේ කෝඩ් එක එවන්න කොපි කරලා තියාගන්න. මොකද මේක වෙනසක් වෙන්නේම නැහැ. මේ ඒකම කොපි කරලා තියාගන්න. ආයෙ ටයිප් කරන්න යන්නේ. මේක ඇතුලේ අපි ටයිප් කරනවා ඉතින් ඒක එක අපිට කැමති නමක් මෙතන ටයිප් කරන්න පුළුවන්. කැමති එකක් අපි අපිට මොකෝ පුඩ් කුඩ් නොට් කනෙක්ට්. ඊට පස්සේ ඊට පස්සේ අපි කියනවා මේ ඩොට් එක එක තියලා මයිල් SQL එකෙන් එරර්ස් තියෙනවා. දැන් අපි අපි එරර් එකක් දෙන්නේ නැතුව SQL එකෙන් දෙන එරර්ස් අපිට එකෝ කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා මෙතන මයිස් ඒක ඒ MySQL database එකෙන් කනෙක්ට් වුණාට පස්සේ කනෙක්ෂන් එක දෙන්නේ නැත්තම් එන එරර් එක ඔයාලට මෙතන පේනවා. ඒක පෙන්වන්න කියලා. මේක මේක මතක තියාගන්න ඇති නැත්නම් මේ ඇයි මේ 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 බ්‍රැකට්ස් දාන්නේ එහෙම මෙමෙයි. ඇත්තටම
මේ කෝඩ් එක මතක තියාගන්න අපි කනෙක්ට් කරගත්තා මේ විදිහට කියලා අපිට මේක සේව් කරලා අපි මේක ඩේටා එන්ටර් කරලා බලන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලා මොකක් හරි ගැටලුවක් තියෙනවා 129 ලයින් එකේ ඩයිල් එකක් පෙන්නනවා root transfer device tab connect first user dd hindu hatya mangthaya ganne mysql connect error gena kiyata kalin test ekak kiyanne oneida error kiyala ah o metana me me ඒකද ඒකත් එන්න ඕනේ මොන හරි වෙන ගැටලුවක් තියෙනවද දැන් ජොට්ටක් බලමු ඊළඟ would not connect if එක ලියන්නේ සංගල වරහන් ඇතුලේ නේද නෑ ඒක හරි ඊට පස්සේ මේක ඔය බ්‍රැකට් එක ඕපන් වෙලා නෑ ආ පොඩ්ඩ බලන්න මෙතනින් එහාට පොට්ටක් වැරදුනත් ක්ලෝස්ම මේ මේ එරර්ස්ම තමයි හොයන්න බැ. හරි. දැන් හරි. හරි මේ එරර්ස් එනවා අපි ඩේටා එන්ටර් කරලා නැති හින්දා. මම හිතන්නේ ඒක තේරෙන්න ඇති. දැන් මට මෙතන කොපි කරලා ටැග් ගාලා පෙන්වන්න පුළුවන් තිබුණා. දැන් මේ මේක ඔය ඔච්චරම තමයි ගන්න මීට වඩා පොඩි මේ මීට වඩා සරල එකකුත් තියෙනවා. ඒ කියන්නේ කනෙක්ෂන් එක වෙනස් විදිහට දෙන්න පුළුවන්. දැන් බලන්න මේක නම් මේ පාස්වර්ඩ් එක එකම දීලා තියෙනවා. පාස්වර්ඩ් එක නැහැ මෙතන මේ මේක ගණන් ගන්නවා මේ අපි සිංහල අකුරු එන්ටර් කළාට පස්සේ සිංහල එන්ටර් කළාට පස්සේ සමහරවල් ඩේටාබේස් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එකේ පේන්නේ නැහැ ඒ වුණාට ඒකට මම පෝට් එකක් දාගත්ත එක මෙතන තියෙන්නේ මේ විදිහට තියෙනවා බලන්න මෙතන මම මේ පාස්වර්ඩ් එක මේ ටිකම ගත්තා උඩින් ඩේටාබේස් එක වේරියබල් එකක් විදිහට අරන් නැතුව මෙතනම නිකම්ම ටයිප් කළා මේ විදිහට ඒ කලින් අර ප්‍රෝග්‍රෑම් එකකට ගත්ත එක මම හිතන්නේ මේක මේ කොපිය මම ඔයාලට එවන්න ඔයාලා මේකම පාවිච්චි කරන්න මොකද ඩේටාබේස් එක එතකොට වෙනස් කරන්න විතරයි තියෙන්නේ ඒව මොකක් කරන්නේ හරි දැන් අපි කනෙක්ට් කරගත්ත ඩේටාබේස් එක ඒ කියලා කියන්නේ ඔව් ප්‍රශ්නයක් නැහැ නේද හරි අපි මම හිතන්නේ චුට්ට වෙලාවක් අද ඉන්න පුළුවන් මේ නේද මේක ඉවරයක් කරමු අපි මොකද්ද අපේ PHP ෆයිල් එක සහ අපි හදාගත්ත ඩේටාබේස් එක කනෙක්ට් කරගත්ත මේ කෝඩ් එකේ. හරි. දැන් අපි නියම ටැග් ගාලා මෙන්න විදියට. දැන් අපි කරන්නේ මෙන්න මේ ඩේටා ටිකට මේ ඩේටාබේස් එකට අපි මේ මෙන්න මෙතනින් එන ඩේටා ටික එන්ටර් කරන්න කියලා කියන්න ඕනේ. ඒකට අපි මෙහෙම ලියමු. ඒකටත් අපිට මේ මේ SQL ගිහිල්ලා ගන්න පුළුවන්. හොනේ. එන්ටර් කරන්නේ මේ සිලෙක්ට් කරන්නේ එන්ටර් කරන්නේ මේ මේ ඔක්කොම සිලෙක්ට් අප්ඩේට් ඉන්සර්ට් කියන මේ ක්වරිස් තියෙන ඕන තරම් ඒව ගන්න නැතුව අතින්ම ලියුම් මේක තේරුම් ගන්න ඕන හින්දා හරි මම ගන්නවා මේ විදිහට ටක් ගාලා මම ටයිප් කරන්න දැන් ඔයාලා මේ මේව ගන්නවා මම යූසර් කියලා වේරියබල් එකක් හදාගෙන ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ SQL වල ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ SQL වල මේ වගේ තියෙනවනේ මේ ක්වරිස් ඒ ක්වරි තමයි අපි මේක ලියන්නේ ඒව ලියනකොට ලියන්නේ මේ ඩබල් කොටේෂන් ඇතුලේ insert insert කරන්න කියනවා මේක නිකන් දන්න ඉංග්‍රීසියෙන් තියෙන into insert into දැන් අපි මේක data base එක connect කරගෙන තියෙන්නේ ඒ කියන්නේ අපි data base එකට එනකන් ඇවිල්ලායි තියෙන්නේ ඊට පස්සේ අපි කියන ඕනේ මේ data base එකේ දැන් අපි මේ data base එකට ඇවිල්ලානේ තියෙන්නේ ඒකේ register කියන table එකට තමයි enter කරන්න කියලා register
int insert into register අපිට insert වරදුනා insert into register ඊට පස්සේ bracket ඇතුලේ විතර වරහන් ඇතුලේ දෙන්න ඕනි මෙන්න මේක තියෙන field එක හරි ඒ කියන්නේ මේකේ තියෙන මෙන්න මේ field එක මේ column name ටික දෙන්න ඕනි මේ rank id එක ඕනේ මම මේ මතක තියාගත්ත ID name F name L name B day email බලමු මොනවා ටික දෙන්න ඕනි වරහන් ඇතුලේ මම තත්කාල ඉක්මනින්ම කරන්න පළවෙනි විදියට F name සමානද ඊට පස්සේ L name class name එක ඊට පස්සේ තියෙන්නේ B day email B day කියලා තියෙන්නේ ඒ කොලම් නේම් එක පළවෙනි බ්‍රැකට්ස් එක ඇතුලේ දාන්න ඕනේ. ඉතේ ඊමේල් වඩා හොඳ මේ මෙන්න මේව කොපි කරලා ගන්න පුළුවන් නම් ඔයාලට වරදින්නම නෑ. මෙන්න මෙහෙම කොපි කරලා ගන්න පුළුවන් නම් හොඳා. දැන් මම මේ පරක් වෙන හිඳ ලඟගාලා මම කරන්නේ gen phone desic gen phone desic ඔන්න පළවෙනි එකට අපි දාගත්ත insert කරන්න කියලා කිව්වා මේ insert කරන්න කිව්වා පළවෙනි bracket එක ඇතුලේ කිව්වා අර column name එක ඊට පස්සේ මේ column වලට දාන්න ඕනේ values ටික අපි දෙන්න ඕනේ values කියලා values කියලා වෙනම දෙන්න ඕනේ මම මේක enter කරලා ගන්න පළවෙනිහට මේක ටිකට ලියා ගන්න ඕනේ හින්දා දෙකටම ලිව්වත් කාන්නේ නැතුව කමන්නේ හැබැයි value එක දෙනකොට අනිවාර්යෙන් මතක තියාගන්න මෙන්න මේ මොනවද මේ කොටේෂන් මාක් ඇතුලේ දෙන්න ඕනේ සිංගල් කොටේෂන් ඇතුලේ. එතකොට පළවෙනි F name එකට එන්න ඕනේ ඔයාලට පේනවා එහෙනම් මෙන්න මේ පළවෙනි F name එක. මේක මේ දෙකම එකම නමක් වෙන්න ඕනේ නැහැ උනේ. ඔයාලට පටන් නිසා මම මෙතන first name කියලා ගන්නවා. දිනොත් දැන් එන්නේ මේ වේරියබල් එකේ නමම ඩේටාබේස් එකේ කොලම් එකේ නම වෙන්න ඕනි කියන එකක් නෑ හොනේ. හැබැයි පළවෙනි කොලම් එකට එන්ටර් වෙන්න ඕනි ෆස්ට් නේම් එකේ ඉන්න ඩේටා එක. ඒක නම් අනිවාර්යෙන් මතක තියාගන්නම කරන්න. නැත්නම් ෆස්ට් නේම් එකට ඊමේල් එක යයි, ඊමේල් එකට ෆෝන් එක යයි. ඒ නිසා මේ දීලා තියෙන පිළිවෙලටම ඩේටා ටික එන්ටර් වෙන්න ඕනි. ෆස්ට් නේම් වැරදෙනවා නම් කියන්න ඊට පස්සේ දෙවෙනි එකට යන්න ඕනේ L name එක ඒක ඒකට මම variable එක දුවලා කියලා දුන්නේ L name කියලා L name එක ඊට පස්සේ B day කියන එකට B date කියලා තියෙන්නේ variable එකේ තියෙන B date කියලා ඊට පස්සේ gender එක නේද B name අපි gender එකක් දාගත්තේ නැද්ද ජෙන්ඩ එකක් දාගත්තේ නේ ඊට පස්සේ කෙරිම තියෙන ඊමේල් අපි මේකට හදාගත්ත දෙකක් මොකද්ද ඔය ජෙන්ඩ එකට දාගන්න නැහැ බලාගන්න ඔයාලා ඒක අනේ ජෙන්ඩ එක පස්සේ තියෙන්නේ හරි ආව ජෙන්ඩ එක පස්සේ තියෙන්නේ මේක පිළිවෙලට ගත්තට අපි මේක පිළිවෙලට නෙමෙයි මේක හදාගත්තේ ගැටලුවක් නැහැ ඊට පස්සේ අපි කියන්නේ ඊමේල් එක දාන්න කියලා ඒ නිසා මෙතෙන්ට තියෙන්න ඕනේ ඊමේල් 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 එක ඊට පස්සේ තමයි ජෙන් තියෙන්නේ. ජෙන්ඩ කියලා තියෙන්නේ. ජෙන්ඩ. ඊට පස්සේ ෆෝන්. ෆෝන් එක තව එකක් තියෙනවා. ඒක තමයි ඩෙසිග්නේෂන් එකට DES basic කියන variable. හරි. එතකොට එක දිගටම තියෙනවා නම් අපි මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ මේක. පල්ලයට ගැටෙනවා මේක කොහොමද? මේ එක අවසානයේ අනිවාර්යෙන් semicolon එකකින් අවසන් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඕවා නැත්තම් errors වෙනවා. හරි. මොකද errors බල බල අපිට වැඩේ කරන්න ගියොත් මේ වෙලා යන හින්දා අපිට වැරදුනොත් ඒක එක වෙනම දෙයක්. අපි හිතලා errors ගන්න එතකොට පොඩ්ඩක් ඉස්සරහට යන්න. හරි පළවෙනි එක ලියාගත්ත පළවෙනි එක මෙන්න මේ column ටිකට මෙන්න මේ variable
වලින් එන data ටික දාන්න කියලා මතක තියාගන්න අනිවාර්යෙන් කොලම් තියෙනවා 1 2 3 4 5 6 7 ඒකට variable 7 තියෙන්න ඕනි අනිවාර්යෙන් 1 2 3 4 5 6 7 ඔයාලා නිකන් ඉන්න ගමන් මේක එකක් හැම අඩු කරලා බලන්න මොකක්ද වෙන error එක කියලා ඒ දැන් අපි එක කරන්නේ ඊට පස්සේ මේක අපේ PHP වලදී වෙනම ඒවත් PHP තමයි නමුත් මේකදී අපි අනිවාර්යෙන් result එකක් ගන්න ඕනි මේකේ result මේ result එක තමයි මෙන්න මේ උඩ කිව්ව query run කරන්න කියලා. මේ query එකක් ලියුවනේ. ඒක run කරන්න කියලා මේ මේ මෙහෙම ලියනවා අපි. MySQL I underscore query අරහන් ඇතුලේ මෙතන connection එක දෙන්න ඕනේ අනිවාර්යෙන් මතකද අපි connection එක මොකද්ද? මෙතනම තියෙන හින්දා දන්නවා. අපි ඊගාව දවසේ බලමු මේ මේ කනෙක්ෂන් එක වෙනම එක වෙනම page එකක type කරලා මේකට include කරගන්න. මොකද හැම තැනම එතකොට අපිට type කර කර ඉන්න ඕනේ. මෙන්න මේ connection එක මෙතන assign කරලා පහනක් ඇතුලේ sorry කමාවක් දාලා අපේ run කරන්න කියලා කියන්නේ insert කියන query. Insert කියන එක run කරන්න කියලා කියනවා. අපි දැනට මේකෙන් මෙතන නතර කරමු එහෙම. හරි. Insert කරන්න කියලා කිව්වා. ඒ insert කරන්න කියන එක connection එක එක්ක එහෙම නැත්නම් database එක connect කරලා connect කරන්න කියලා කිව්වා. හරි. බලමු මේක වැඩ කරනවද කියලා දැන් අපි. දැන් අර මේ ඔයාලට මේ හෝමාගම නෙවෙයි sorry. මට මතක නැහැ. අර වර්ෂන් එක පරණ වර්ෂන් එකක් තියෙන අය මේකේ මේ SQL ලයි නැතුව SQL විතරක් දාන්න මෙතන කනෙක්ෂන් ඕනේ. තිබුණ විතර ගත්ත අපේ මේ විදිහට ලියාගත්තා. හරි අපි බලමු මේක data enter වෙනවද කියලා. මේක page එක අපි refresh කරමු. refresh කළා. මොකද data එක enter වෙලා තියෙනවා. අපි මේක delete කරමු. මොකද අපි මේක page එක refresh කළානේ. refresh කරපු හින්දා මේ empty data එක enter වෙලා තියෙනවා. හරි. අපි බලමු මේකට නමක් enter කළා. සමන් කියන එකම ගමු ලේසි වෙන්න. birthday එක මේ විදිහට mail ඊමේල් එක ෆෝන් නම්බර් එක ඩෙවලොප්මන්ට් ඔෆිසර් රෙජිස්ටර් කරලා බලන්න array එකක් තියෙනවා නම් array එකක් අනිවාර්යෙන් පෙන්නනවා මොකද්ද මේ ෆෝන් කියලා variable එකක් තියෙනවා මේක undefined කියලා කියනවනේ මෙහෙම variable එකක් එන්න කියන්නේ මොකද්ද line එක 133 අපි කොහේ හරි වරද්දගෙන තියෙනවා කොහේද 133 අපි යමු 133 වලට 133 මේ වෙන 133 මේ ෆෝන් කියලා එකක් තියෙනවලු කොහේ හරි මෙතන ෆෝන් නෙමෙයි කනෙක්ටර්. අපි දැන් මේ කනෙක්ට් කියලානේ දැන් හරි. මේක ඩේටාබේස් එකේ දාගත්තේ මොකද්ද? නෑ ෆෝන් කියලා එතන තියෙන හරි. බලමු වෙන කොහෙද කියලා. ඔයා ඒකද කිව්වේ නැත්තම්? ෆෝන් හරි. ඩේටාබේස් එකේ දැම්මේ අපි. මෙතන වැරදි මේ තියෙන්නේ. අපි කනෙක්ට් කියලා දාගත්තේ මෙතන අපි දාලා තියෙන්නේ ෆෝන් කියලා. කන්ටැක් කියලා එදාගත්තා ඒකයි එයා වැරදි කියලා කියන්නේ 100 හරි 133 ලයින් එක හරි මේකේ ඒකේ වැරදි කියලා කියනවා මේක ඩේටාබේස් එකේ දැන් එකක් ඒක ඇරී ඉතුරු ටික සේව් වෙලා ඇති ඩේට් එක මේ වැරදිමක් තියෙනවා මොකද්ද කියලා බලමු මොකද්ද කියලා මේකෙත් මොකක් හරි වැරද්දක් තියෙනවා බර්ත්ඩේ එක සේව් වෙන්නේ නැහැ මොකක් හරි නමේ හරි මොකක් හරි වැරද්දක් ඇති දැන් ගැටලු නැද්ද මේක error එකක් ආවේ නේ database එකට ගිහිල්ලා බලමු refresh කරලා
ඔක්කොම සේව් වෙලා තියෙනවා b day ඇරි. ඇයි b day ආවෙ නැත්තේ? date එකක් කියලා තියෙනවා. මේක type එකත් name එක birthday type එක test තියෙන්නේ එකයි. එතකොට අපි මේකේ අපි date එකක් දෙමු. එහෙම ගැටලුවක් වෙන ගන්න. එතකොට මේක ටෙස්ට් එකක් තියලා අපි අතරින් ගත්තේ එහෙම හින්දා වෙන්නේ නැති අනිවාර්යෙන්. රීෆ්‍රෙෂ් කරලා බලමු. නිකන් රීෆ්‍රෙෂ් කළාට පස්සේ ආයේ මේ ඩේට එක නැවත යනවා. එතකොට ඔයාලට බලමු නැවත. රීෆ්‍රෙෂ් කළා. අර රිපෝට් එකේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ වෙනම error තියෙනවා ඒගොල්ලෝ මේ මම ගත්ත ගැටලුවක් නෑ. error එකක් ආවේ නෑ. හරි දැන් හරිනේ ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේ කරපු ලෙසන් එක දැනට තේරුණා ඇති. තේරුණාද? එරර්ස් එන තරමට හොඳයි. අපිට කාලය යනවා තමයි. නමුත් එරර්ස් වලින් තමයි අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න. අද පාඩම තේරුණාද? ටිකක් ඉක්මනින් කළා මේ ඉවර කරගන්න ඕනේ හින්දා. තේරෙන්නේ නැති නේද? දැන් ওই පුංචි දෙයින් අපි ඉගෙන ගත්ත පොඩි දෙයින් ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ලොකු ෆෝම් එකක් හදාගෙන data නිකන් enter කරලා බලන්න. database එකක් හදාගෙන මම අද video එක නම් අනිවාර්යෙන් දවස් දෙක ඇතුළත අනිවාර්යෙන් දාන්න. මොකද ගොඩක් වැදගත් වෙයි වෙන නිසා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ. ධර්ම දෙන්න කියා දෙන්න. නැතුව ඇති නේද? තරඟ තප්පරයක් තව විනාඩියක් දෙන්න පුළුවන් නම් තව පොඩි දෙයක් මට කියා දෙන්න පුළුවන්. ඔව් වෙලාව ගන්න පුළුවන් ඕන තරම්. සාරංග ඔව් මට මම නිතරම බලන්නේ මේ දැන් අපි ගොඩක් දුරට මේ වෙලාවට ඉවර කරන්න මට ගැටලුවක් නැහැ. දොස් කී වෙනකම් උනත් දැන් අපි මේ බලන page එක refresh කරන්න refresh කරන්න උතන data එකක් අපිට insert වෙනවා database එකට. ඕක ගැටලුවක්. දැන් මේ බලන්නකෝ මේකට ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකේ ලේසි එකක් දැන් මම කියා දෙන්න. ඒක ඉතින් කියන්නේ මේක දැන් අපි මේක එහෙම වුණොත් අපි මේවා data delete කර කර ඉන්න මේ button වලට තේරෙන ඕන එකක් දැන් edit කර ගන්න ඕන එකක් කර ගන්න පුළුවන්. ඒ වගේ තුනේ කියා දෙන්න යන්නේ. මම මේක delete කර ගන්නවා. ඒකෙදි අපිට කියන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපි කියනවා මෙන්න මේ button එක click කළොත් විතරක් data enter කරන්න කියලා. refresh කළොත් නෙමෙයි මේ button එක click කළොත් විතරක් ඩේට් එක එන්ටර් කරන්න කියලා. ඒකෙදී අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ බටන් එක නේද කියන්නේ. නේද? මේකට අපි නමක් දෙමු. මේකට නමක් දෙනවා ඉස්සෙල්ලා. name සමානයි 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 නේද? සමානයි. ඒක ඇතුළට අපි නමක් දෙමු. මොකක් වුණත් කමක් නැහැ. save කියලා දෙන්න. ඔන්න මේ ඒ බටන් එකට අපි එකක් අපි නේම් කළා. කලින් එහෙම තිබුණේ නේම් කළා. එහෙම නැත්නම් ඒකට නමක් දුන්නා. දැන් අපි කියනවා මෙන්න මේ ඉන්සර්ට් කරන්න ඕනි අර බටන් එක ක්ලික් කළොත් විතරක් කියලා. ඒ නිසා ඒක උඩින් ලියනවා මෙහෙම. if is කියන ස්ටේට්මන්ට් එක අපි ලබන සතිය අනිවාර්යෙන් කරන්න. මේක වැදගත් වෙනවා මෙතනින් ඉස්සරහට. if brackets ඇතුලේ is set. මට ස්පෙලින් වැරදි නෝන පොඩ්ඩක් කියන්න. set i ගන්නවා bracket එක නැත්නම් මේ dollar sign post පොටස් වරහන ඇරිය ඒක ඇතුලේ සිංගල් කොටේෂන් ඇතුලේ දෙන්න ඕනේ. අපි අර
මොකද්ද බටන් එකට දුන්න නම් මම දුන්නේ සේව් කියලා. ඊට පස්සේ මෙතන මේ ඊසෙට් සෝරි ඉෆ් කියන ස්ටේට්මන්ට් එක අනිවාර්යෙන් වරහන් ගෙන ඒ වරහන් වැහුව ගමන් අපි අනිවාර්යෙන් සංගල වරහන් ගණන් ගන්න ඕනේ අත් කලින් වැරදුනා වගේ නැතුව මෙතනින් ඒක අවසන් කරන්න ඕනේ. මෙන්න මේ සේව් කියන බටන් එක ඊසෙට් කියලා කියන බා ක්ලික් කළොත් විතරක් මෙන්න මේක සේව් කරන්න කියලා මේ සෝරි මෙන්න මේක රන් කරන්න කියලා මම මේ කෝඩ් එක රන් කරන්න කියලා කිව්වේ. ඊසෙට් කතාව හරි ඇති. දැන් page එක refresh කරලා database එකට ගිහිල්ලා තියෙන ඒවා අයින් කරලා එමු. මොකද දැන් refresh වුණා අයින් වෙන්නේ නැහැ. ඒක ලගන්නේ data එක ඇවිල්ලා නැහැ මුතුවේ. අපි වෙන data එකක් enter කරමු මේ විදිහට. දෙක ඊමේල් එක මම ඒකටම දෙන්න ෆෝන් නම්බර් එක ඒකම දුන්න ටයිප් කරන්න ලේසි නැත්නම් ඔක ටයිප් කර කර ඉන්නකන් IT ඔෆිස් රෙජිස්ටර් කළා error එකක් ගැටලුවක් නැහැ රීෆ්‍රෙෂ් කළා බලන්න මේ ඩේට් එක ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක page එක refresh කළොත් හරියට ඉන්න යන්න වෙයි. හරියට ඉන්න යන්න වෙයි නැත්නම් මම වැරදි මම code එක ලියලා තියෙනවා වැරදි. බලන්න එන්නේ නැහැ. ඒක එක ක්‍රමයක්. දැන් අනිවාර්යෙන් මේ වගේ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ පොඩ්ඩක් මේක අවසාන වතාවේ හැදී ඒක හොඳයි ඉගෙන ගන්න. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා දැන් කරන්නේ නැහැ. අපිට මේ මම අර ගීසතිය කළා වගේ මේ code එක ලියන්න පුළුවන් මෙතන action එකක් දෙලා. අර ගිහතේ අපි ඇහුවනේ නේද කොහො එතන ෆෝම් එකේ ඇක්ෂන් එක දෙන්න පුළුවන් වෙන page එකක්. ඒ වෙන page එකකට ගිහිල්ලා PHP කෝඩ් එක ඒ කෝඩ් එකේ ලියලා අපිට පුළුවන් මේක රන් කරන්න. එතකොට එන්නේ නැහැ. හරි. අපි එහෙනම් මුලින් ඔය ටික නතර කරමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කියන්නකෝ. මම මේ කෝඩ් එක මෙහෙමම දාන්න project එක සම්පූර්ණයෙන්ම මේ ඔයාලා database එක විතරක් හදා ගන්න. database එක ඕනම් මේක ඉවන්න පුළුවන් ඔයාලට import කරගන්න පුළුවන් තාම මේ ටික යදුන්නේ නැනේ. ඒ නිසා මේ database එක එනවාද මේ දැන් අපි data පුතන දැන් user enter කරනකොට දැන් database එකට save වෙනවානේ. ඒක userට මේ පෙන්වන්න පුළුවන් message එකක් විතර මේ your data save කියලා එහෙම මොකක් හරි return. ඔව් අපි ඒකත් කරන්න පුළුවන්. ඉතින් මට ගොඩාක් දේවල් මේක එක මට උගන්නන්න පුළුවන් මේ පොඩක් අර ඉගෙන තේරුම් ගන්න පොඩ සීමාවක් තියෙන හින්දා මම කරන්නේ තේරුම් එහෙම කරන්න පුළුවන්. අපි ඒ ටික පස්සේ බලමු නේද නැත්තම්. එහෙම නේද හොඳ. හරි කමක් නැහැ. අපි මෙහෙම ඕන දැන් බලන්න මේ අපිට මොකද මේ රිසල්ට් එක ට්‍රූ නම් නිකන් බලන්නකෝ මෙහෙම if මේක 100%ක් හරිනේ. මොකද enter මොනවා හරි error එකක් if ඩොලර් සයින් මෙන්න මේ රිසල්ට් එක. රිසල්ට් එක රිසල්ට් එක සමානයි ට්‍රූ. ට්‍රූ වුණොත් ඉෆ් ස්ටේට්මන්ට් එක ගන්නවනේ අනිවාර්යයෙන් මේ මෙහෙම තියන්නේ. එක එකෝ කරලා බලමු එක හරියයිද කියලා. මේකෙන් කියන්නේ මෙන්න මේක රන් වුණොත් මේක කරන්න කියලා. මේක 100% නිවැරදි නේ. 100%ක් කමනේ නිවැරදි නේ. අපි නම් මේකෙන් නිකන් කරලා බලමු. විතරක් ගන්න. else එහෙම නැත්තම් අවුට් එක රන් වුණේ නැත්තම් ඒ කියන්නේ රිසල්ට් එක ට්‍රූ වුණොත් සක්සස් කියලා කියනවා. රිසල්ට් එක රන් වුණේ නැත්තම් එහෙම නැත්නම් else අපි කියනවා error කියලා අපි දෙමු.
variable එක නැති හින්දා මෙන්න මේක ගණන් ගන්න එපා. ඊයන් data එකම දාමු. පාට පේනවා මෙතන success කියලා. ඉතින් මේක මේ අර CSS වලින් එහෙම මේව කරලා ගන්න පුළුවන් මේ design කරලා ගන්න පුළුවන් එහෙම නැත්නම් වෙන page එකට යවන්න පුළුවන් ඒක අපි header කියලා ලබන සතිය පුළුවන් වුණොත් බලමු කරන්න වෙන page එකට යවන්න පුළුවන් success page එකට නැත්නම් error page එකට යවන්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ පොඩි දෙයක් අර ඇහුවෙ ඉඳන් මම මෙතන පොඩ්ඩක් ලියලා බෙන්නුවේ